තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවත්නි netin දැක දසවනි නසා සිතින් අවබෝධ කරගන්නා මේ තථාගත ශ්‍රී සද්ධර්මය සෑම සිත අවබෝධයේ පිණිස පවතිනවා. ඒ දහම් ඔබේ ජීවිතයට සමීප කරන බෞද්ධ රූප වාහිනී නාලිකාව මේ සූදානම් වෙන්නේ බාහිර පිටගත කිරීමක් ලෙස මේ උතුම් වූ ධර්ම දේශනාව ආරම්භ කරන්න. දේශනා පවත්වන පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ දේශනාව බාහිර පිටගත කිරීමක් ලෙසින් සූදානම් කරන්නේ රත්මලාන මල්ලිකාරාම පාර අංක 58 නිවසේ පදිංචි කමලා ගුණසේකර මෑණියන් ප්‍රමුඛ දූදරු මුණුපුරු මිනිපිරියන් විසින් විශේෂයෙන්ම අද ජන්මදිනයේ යෙදෙන කමලා ගුණසේකර මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ ආරම්භන බවට පත් වෙනවා. එහෙමනම් අපි දේශකයන් වහන්සේට ගෞරවණීයව ආරාධනා කරමු දේශනා පවත්වන්න අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත්
නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් ඈතර වීමේ බලාපොරොත්තු ඇතුව පින්නතේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කළ යුත්තේ මහත් වූ බලාපොරොත්තුවක් සිත් තුළ පෙරදරි කරගෙනයි කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ධර්ම ශ්‍රවණේට අද මේ නිවසේ සූදානම් වෙන සදැහැති පින්නතුන් සියලු දෙනාම ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ කුද්දක නිකායේහි සඳහන් වෙන මුචලින්ද කියන සූත්‍ර දේශනාව. කුද්දක නිකායේ මුචලින්ද වර්ගයේ තමයි මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වය දරන කමලා ගුණසේකර මෑණියන් ප්‍රධාන දූදරු පිරිස විශේෂ ආරාධනාවක්ද සිද්ධ කළා. මුචලින්ද සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරනවා නම් බොහොම කැමැති බව. ඉතින් ඊට අනුව මේ සදැහැති පිරිස මහත් වූ ශ්‍රද්ධාවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ මුචලින්ද නාගරජුරුවන් භාග්‍යතුන් වහන්සේට ආරක්ෂාව සලසමින් සිටි ආකාරයේ මනාව නිරූපණය කරලා ඒ උතුම් පූජාව භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරමින් තමයි මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයත් ඒහා කරුණ සම්බන්ධ කරගෙන දේශනා කරමු කියලා ආරාධනා කරන්ට යෙදුණි. ඉතින් ඒ අනුව අද ධර්ම මාතෘකාව මුචලින්ද සූත්‍රයේම යොදාගන්න යෙදුණා. පින්නතේ මුචලින්ද සූත්‍රය කියලා කියන්නේ කුද්දක නිකායෙහි සඳහන් වන ඉතාමත්ම කෙටි සූත්‍ර දේශනාවක්. නමුත් මේ ධර්ම දේශනාව තුළින් අපට ඉස්මතු කරන්න තියෙන්නේ මුචලින්ද නාරජු කියලා කියන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වලේ මොනතරම් බලවත් කෙනෙක්ද කියන බවයි. මුචලින්ද සූත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ ඒවං මේසුතං ඒකං සමයං භගවා උරුවෙලායන් විහෙරති නජ්ජා නේරංජනාය තීරේ මුචලින්ද මූලේ පඨමාභි සම්බුද්ධෝ තේන කෝපන සමයේන භගවා සත්තාහං ඒකපල්ලංකේන නිසින්නෝ හෝති විමුක්ති සුඛපටිවේදී. මේ විදිහට තමයි මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. එයින් කියවෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන 6 වෙනි සතිය
නේරංජරා නදී තීරේ විශාල මිදෙල්ල ගහක් මුල විවේක සුවයෙන් වැඩ ඉන්න වෙලාව මින් මිදෙල්ල රුක්ෂයේ ළඟ තියෙනවා එක්තරා පොකුණක් මේ පොකුණේ ජීවත් වෙනවා දිව්‍යමය නාගරාජයෙක් මේ දිව්‍යමය නාගරාජයා බුද්ධත්වයෙන් 6 වෙනි සතියේ ඇද වැටෙන මහා වරුසාවක් නිසා පින්නතනි සක්විති රජ කෙනෙක් ලෝකෙ පහළ වුණහමත් ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණහමත් සතර මහා දිවයිනටම දවස් 7ක් පුරාවට වහින මහා ධාරානිපාත වරුසාවක් ඇද වැටෙනවා. ඉතින් මේ සක්විති රජවරුන් පහළ වෙන කාලේ නෙමෙයි ලෞතර භාග්‍යතුන් වහන්සේ පහළ වුණ කාලේ. එනිසා මේ සතර මහා දිවයිනම තෙමමින් ඇද වැටෙන ධාරානිපාත වරුසාව පෘථිවි තලයට වැටෙන්න ආසන්න වෙන වෙලාව. ඉතාම සීතල හුළං හමනවා. මුළු අහස් තලයේම කාල වර්ණ වලාකුළු වලින් පිරීලා වරුසාවක පෙර නිමිති දකින්න මේ මහ පිං ඇති නාගරාජයා කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේට ආරක්ෂා සම්පත්තිය හදන්න ඕනේ මේක මට ලැබුණ අවස්ථාව 이르දිමය නාගයෙක් කල්පනා කරනවා සප්ත රතනමය මාලිගාවක් මවල මට භාග්‍යතුන් වහන්සේට ආරක්ෂාව හදන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහෙම කළොත් මට මගේ ශරීරයෙන් වැඩක් ගන්න බැරුව යනවා. ඒ නිසා මම අද මගේ ශරීරයෙන් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න ඕනේ. කියලා තමයි භාග්‍යතුන් වහන්සේට මේ ආරක්ෂාව හදන්න සූදානම් වෙන්නේ. එහෙනම් පින්නතනි අපි මේ කාරණාව සාකච්ඡා කරන්න කලින් අපි මුලින් සඳහන් කළා මුචලින්ද නාරජු මොනතරම් මේ දෙවියන් බ්‍රහ්මයන් සහිත කෝටි ලක්ෂයක් සක්වලි ඉතා විශේෂ කෙනෙක්ද කියන කාරණාව අපි දැනගන්න ඕනේ කියලා. අපේ මහබෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට කලින් මනුස්ස ලෝකේ වාසය කළ අන්තිම ආත්ම භාවයේ තමයි විසන්තරාත්ම භාවයේ විසන්තර මහරජු මේ මහ පොළව කම්පා කරව කරව දන් දීලා විසන්තර ආත්ම භාවයෙන් සමු අරගෙන තුසිත භවනේ තමයි පහළ වෙන්නේ. තුසිත භවන කියලා කියන්නේ මහ බෝසත්වරු පහළ වෙන ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල 80 මහා ශ්‍රාවක බෝධීන් ලබන්නේ පාරමිතා පුරුපු උතුමන් වහන්සේලා වැඩිපුර පහළ වෙන ඒ වගේම ලෞතර බුද්ධත්වයේ ලබන මහ බෝසතාණන් වහන්සේලාට අන්තිම ආත්ම භාවයේ මෑනියන් වන පියාණන් වන මේ වාගේ විශේෂ පින් ඇති උතුමන් උපදින සුවිශේෂී දිව්‍ය ලෝකයක්. දිව්‍ය ලෝක 6න් 4 වෙනි දිව්‍ය තලයේ. මනුස්ස වර්ෂයෙන් ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. විසන්තර මහරජු අපවත් වෙලා මේ දිව්‍ය තලයේ තමයි පහළ වෙන්නේ. ඉතින් මේ දිව්‍ය තලයේ පහළ වෙන්නේ සේත කේතු කියන නම. කාලයක් යනකොට මේ දිව්‍ය තලයේ රජකම හම්බ වෙනවා. රජකම ලැබුණාම හඳුන්වන නම සන්තුසිත.
සන්තුසිත දිව්‍ය රාජයා සකල දිව්‍ය ලෝක වාසීන් ධර්මයෙන් පෝෂණය කරන මේ දිව්‍ය රාජයා නිරන්තරයෙන් ධර්මයෙන් පොහසත් නිසා දිව්‍ය තලයේ තුලත් අමාදුර විවෘත කරලයි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ දිව්‍ය තලයට යන හැම කෙනෙක්ම ධර්මයෙන් පෝෂණය කරනවා කියලා. පින්නතුනේ අති දීර්ඝ ආයුෂයක් නේ. අපි සඳහන් කළා ආයු කාලයේ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් කියලා. ඉතින් මේසා දීර්ඝ කාලයක් මේ දිව්‍ය ලෝකෙම තමයි වැඩවාසය කරන්නේ. පාරමිතා පුරණ කාලේ නොයෙක් නොයෙක් ආත්ම භාවවල මහබෝසතාණන් වහන්සේ දිව්‍ය තලවල පහළ වුණා. නමුත් දිව්‍ය තලවල දීර්ඝ ආයුෂ තියෙන නිසා ඒ දීර්ඝ ආයුෂ දිව්‍ය තලවලට වෙලා භුක්ති විඳින්න කැමති නැහැ. හේතුව තමයි පාරමිතාවට පරක්කු වෙන නිසා. ඒ නිසා අදිෂ්ඨාන කරනවා මේ දිව්‍ය සුව විඳීමෙන් දෙව්ලෝ වාසය කරන එක නෙමෙයි මගේ පුරුද්ද. ලෞතරා බුදු වෙන්න පාරමිතා පුරණ එකයි කියන්නේ. එහෙම අදිෂ්ඨාන කරලා දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. ඒක මහ පුණ්‍යවන්තයන්ට තියෙන හැකියාව. නැවත මනුලව ඉපදිලා ඒ පාරමී ධර්මයන් පූර්ණණය කළා. දැන් මේක දිව්‍ය ලෝකෙ උපදින අන්තිමාත්ම භාවයේනි. පින්නතනේ නිසා සඳහන් කරනවා මේ අන්තිමාත්ම භාවයේ ඒ තුසිත භවනේ මොනතරම් ආයු කාලයක් තියෙනවද? එක දවසක්වත් අඩු නැතුව මුළු ආයුෂයම භුක්ති විඳිනවා කියලා. මේ ලෝකේ කාලෙන් කාලෙට පහළ වෙන කෝලාහල පහක් තියෙනවා. ඒ කෝලාහල වලට අපි කියනවා කල්ප කෝලාහලේ, චක්‍රවර්ති කෝලාහලේ, බුද්ධ කෝලාහලේ, මංගල කෝලාහලේ, ඒ වගේම මොණෙය කෝලාහලේ. මේ වගේ කෝලාහල පහක් පිළිබඳව සඳහන් කරනවා. මොකද්ද පින්නතනි කල්ප කෝලාහලේ කියලා කියන්නේ? මේ මහා කල්පය විනාශ වෙන්න යනකොට, මේ මහා කල්පය විනාශ වෙනවා කියනකොට සක්වලවල් කෝටි ලක්ෂයක්ම විනාශ වෙනවා. කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. මේ සක්වලවල් කෝටි ලක්ෂයම විනාශ වෙනවා. ඉතින් මේ සක්වලවල් කෝටි ලක්ෂයේ විනාශ වෙන්න අවුරුදු 10000ක් විතර කල් තියෙනකොට දිව්‍ය ලෝකෙන් නික්මෙන එක දිව්‍ය රාජයේ රතු රෙද්දක් ඇඳගෙන රතු වස්ත්‍රයක් ඒකාංශ කරගෙන හිසකෙස් විසිරුවාගෙන ඇස්වල කඳුළු පුරවගෙන රතු මල් පැළඳගෙන මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලටම ඇහෙන්න කියනවා තවත් වර්ෂ 10000ක් ඇවෑමෙන් මේ සක්වල විනාශ වෙනවා. ඒක නිසා මේ සක්වල විනාශයට කල්ප විනාශයට මූණ දෙන්න බලාගෙන ඉන්නේ නැතුව හැමෝම වහවහ පිං කරගන්න කියලා. ඉතාමත්ම උනන්දුවෙන් උද්‍යෝගයෙන් පන්සල් රැකගන්න කියලා කියනවා. දන් දීලා දානේ සම්පූර්ණ කරගන්න කියනවා. මව්පියන්ට, ගුණවතුන්ට, කුලේ ජ්‍යෙෂ්ඨයන්ට සලකන්න කියලා කියනවා. සතර අපායෙන් මිදෙන්න කියන්න දෙයක් නැහැ පින්නතුනි. සතර අපායවල පවා විනාශ වෙනවා. එහෙනම් වහ වහ බඹලොවට යන්න වැඩ කරගන්න කියලායි කියන්නේ. මොකද දිව්‍ය තලත් කල්ප විනාශයේදී විනාශ වෙන්නේ. පල්ලෙහා තියෙන බඹතලත් විනාශ වෙනවා. එක්කෝ
ජලයෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ගින්නෙන් විනාශ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වචනවලින් කියලා ප්‍රමාණයක් කරන්න බැරි අති බිහිසුණු විනාශයක් තමයි කල්ප විනාශය කියලා කියන්නේ. ඒ නිසායි දෙවියෝ කියන්නේ මේ කල්ප විනාශයට අහු වෙන්න ඉන්න එපා කියලා. ඒ තරම්ම සෝචනීය නිසා තමයි රතු වස්ත්‍රයක් ඇඳගෙන රතු වස්ත්‍රයක් පොරවගෙන රතු පාට ආවරණ දරාගෙන රතු මලින් සැරසිලා මේ දිව්‍ය රාජ්‍යයත් කඳුළු වගුරු වගුරු තමයි මේ කතාව කියන්නේ. මේ සංසාරී ඔබත් මම කල්ප විනාශවලට කොයිතරම් මුණ දීලාද? කල්ප විනාශවලින් අපි කොයිතරම් දුක් විඳලාද? පින්නතනි ඊළඟට සඳහන් කරනවා දෙවනි කෝලාහලය චක්‍රවර්ති කෝලාහලය. ඉතින් මේ කෝලාහල පිළිබඳව දීර්ඝ විස්තර අන්තර්ගතයි. අපි ඊටම කෙටියෙන් සාකච්ඡා කරන්න මේ කරුණු. සක්විති රජෙක් ලෝකෙ පහළ වෙන්න අවුරුදු දහසක් කල් තියෙනකොට තවත් පින් ඇති දිව්‍ය පුත්‍රයෙක් රත්තරන් පාට වස්ත්‍රයක් ඇඳගෙන රත්තරන් පාට වස්ත්‍රයකින් ඒකාංශ කරගෙන රන්වන් පාට මල් පැළඳගෙන රන්වන් වූ ආභරණ දරාගෙන රන්වන් නොටුන්නකින් සැරසිලා මුළු ශරීරේම ස්වර්ණ වර්ණව සරසගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියනවා, මේ සක්වලට ඇවිල්ලා කියනවා, තවත් වසර දහසකින් සක්විති රජෙක් පහළ වෙනවා. සක්විති රජ කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ මේ ලෝකයට තවත් මංගල්‍යයක් උදා වෙනවා වගේ. ඒ නිසා මේ දිව්‍ය රාජ්‍යයත් සම්පූර්ණ මංගල සිරියෙන් සැරසිලා තමයි එන්නේ. ඇවිල්ලා සඳහන් කරනවා පින්නතුනි, ඒ සක්විති රජුරුවන්ගේ රාජ්‍යයේ සැනසෙන්න සූදානම් වෙන්නේ. ඒ සක්විති රාජ්‍යයේ පහළ වෙන්න නම් අද අදම සිල් රකින්න, අද අදම ගුණ පුරන්න, මව්පියන්ට, වැඩිහිටියන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට, කුලේ ජ්‍යෙෂ්ඨයින්ට මනාව සලකන්න. සියලු දෙනාම ඒ සක්විති රාජ්‍යයේ සිල්වත් වෙන්න. සක්විති රජුව පහළ වුණාට පස්සේ ප්‍රාණඝාතය කරන්න බැහැ, හොරකම් කරන්න බැහැ, වැරදි කාමසේවනිය යෙදෙන්න බැහැ, බොරු කියන්න බැහැ, රාරක්කු බොන්න බැහැ. මේ දිව්‍ය රාජයා සඳහන් කරනවා ඒ උතුම් රාජ්‍යයේ නුඹලා එවන් වැරදි කටයුත්තක යෙදෙන්න තීරණය කළොත් නුඹලාගේ හිස හත්කඩකට පැලිලෙයි කියලා. මේ කාරණාවෙන් අපිට තේරෙනවා සක්විති රජෙකුගේ රාජ්‍ය මොනතරම් සිල්වත්ද, කොයිතරම් ගුණවත්ද කියලා. පිනතනේ තමන් සිල් රකින්නවා විතරක් නෙමෙයි, මුළු රටම සිල්වත් කරනවා. ඒක කොයිතරම් අමාරු කාර්යයක්ද? අපිට අඩුම තරමේ අපේ ගෙදර පිරිසවත් සිල්වත් කරගන්න බැරිකොට මේ මුළු සක්වලක් සිල්වත් කරනවා කියලා කියහම ඒක සුළුපටු කාරණාවක්ද? එනිසා එක ලෝකෙට උදා වෙන සුවිශේෂී මංගල අවස්ථාව. මෙන්න මේ සක්විති රජු පහළ වුණාම මේ මුළු සක්වලම එකවර තෙමන වරුසාවක් වැටෙනවා දවස් 7. ඉතින් මේක තමයි දෙවෙනි කෝලාහලය. තුන්වෙනි කෝලාහලය තමයි බුද්ධ කෝලාහලය. බුද්ධ කෝලාහලයේ ඇති වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ වසර දහසකට කලින්. පින්නතනි සක්විති කෝලාහලයේ ඇති වෙන්නේ සක්විති රජුව පහළ වෙන්න වසර 100කට කලින්. බුද්ධ කෝලාහලයේ ඇති වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න වසර 10කට කලින්. දිව්‍ය ලෝකයෙන් නික්මෙන තවත් වාසනාවන්ත දිව්‍ය පුත්‍රයෙක් සේත වර්ණ වස්ත්‍රයෙන් සැරසිලා
සේතවර්ණ වස්ත්‍රයකින් ඒකාංශ කරගන්නවා. ඒ කියන්නේ සුදු වස්ත්‍රයක් ඇඳගෙන සුදු වස්ත්‍රයක් ඒකාංශ කරගෙන සුදු මල් දරාගෙන සුදු ආභරණ දරාගෙන සුදු වටුණු පැළඳගෙන සුදු සුවඳ සුණු ගල්වගෙන සුදින්ම සැරසෙනවා. ඒකට හේතුව පවිත්‍රු භවී සංකේතයේ සුදු පාට නිසා. මේ කෝටි ලක්ෂයක් සක්වලට ඇහෙන්න මේ දිව්‍ය රාජයා කතා කරලා කියනවා. තවත් වසර දහසක් ඇවෑමෙන් අපායේ දොරවල් වහලා සුගතියේ දොරවල් ඇරලා නිවන් පුරයේ පුරවන ඒ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙනවා. ඒ බුද්ධ රාජ්‍යයෙන් සැනසෙන්න සූදානම් වෙන්නේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ පහළ වෙනතුරු නුඹලා කවුරුවත් පන්සිල් උල්ලංඝනය කරන්න එපා. මොකද පන්සිල් උල්ලංඝනය කළොත් නිරේ යනවා. වසර දහසයි තියෙන්නේ පහළ වෙන්නේ. නිරේ අවශ්‍ය බොහොම දිගයි. මේ කාලේ නිරේට ගියොත් ඒ බුද්ධ ශ්‍රීය දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පන්සිල් උල්ලංඝනය කරන්න එපා. තම මව්පියන්ට අගෞරව කරන්න එපා. කුල දෙටුවන්ට නිග්‍රහ කරන්න කරදර කරන්න එපා. මොනම හේතුවකින්වත් ආනන්තරීය කර්මයක් කරගන්න එපා. අවීචියට ගියොත් ඒත් කොහොමත් මේ බුද්ධ රාජ්‍ය දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ සඳහන් කරනවා අරූප තලවලට යන ධානවලට කවුරුවත් සූදානම් වෙන්න එපා. අරූප තලවලට යන වෘත සමාදන් වෙන්න එපා කියලා. මොකද අරූප තලයේ ගිහිල්ලා ඉපදුනත් මේ බුද්ධශ්‍රීයේ අසිරිය විඳින්න බැරුව යනවා. වහ වහ අද ඉඳලා සිල්වත් වෙන්න කියලා සියලු දෙනාටම දැනුවත් කරනවා. ඉන්නතනි මංගල කෝලාහලෙ මේ වගේම දිව්‍ය පුත්‍රයෙක් ලෝතුරා බුද්ධ රාජ්‍ය පවතින කාලෙට, කියන්නේ බුද්ධ රාජ්‍ය ඇති වෙන කාලෙට භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේ දේශනා කරන්න වසර 12කට කලින්. ඉතින් එතකොට අපිට හරියටම කියන්න බෑ මහබෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලබලද නැද්ද කියලා. වසර 12කට කලින් කියාගෙන යනවා තවත් වසර 12ක් ඇවෑමෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මංගල කරුණු දේශනා කරුන් ලබනවා. ඒ අති උතුම් මංගල සූත්‍රයේ දේශනා කරුන් ලබනවා. ඒ මංගල සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අසංකේයයක් ප්‍රාණීන් නිවන් දකිනවා. ආන්ගේ අසංකේයයක් ප්‍රාණීන් අතරට එකතු වෙන්න ලෑස්ති වෙන්න කියලා. අවසාන කාරණාව මෝනෙයවත. පින්නතනි මෝනෙයවත විශේෂයෙන් විස්තර කළ යුතු ගැඹුරු වතක්. හරියටම මෝනෙයවත සමාදන් වුණොත් ඉතා කෙටි කාලයක් තමයි ජීවත් වෙන්නේ. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මෝනෙය වත මොකක්ද කියලා අහලා භාග්‍යතුන් වහන්සේගෙන් මෝනෙය වත දැනගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා නැගිටලා පිටත් වුණාගෙන් පස්සේ ඒ භික්ෂුව නැවත කවදාවත් භාග්‍යතුන් වහන්සේවත් දකින්න වඩින්නේ නැහැ. ඒ වගේ රූක්ෂ වතක්. ඉතින් මේ මෝනෙය වත භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වෙලාවේ ඒ දේශනාව අහලා අසංකේයයක් ප්‍රාණීන් නිර්වාණ අවබෝධය ලැබෙනවා. එවන් පිරිස අතරේ නිවන් දකින්න ලෑස්ති වෙන්න කියලා කියනවා. මේකට කියන්නේ මෝනෙය කෝලාහලය කියලා. එතකොට බුද්ධ කෝලාහලය ගැනයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ බුද්ධ කෝලාහලය ඇති වුණාට පස්සේ 10000ක් සක්වලේ දෙවිවරු බ්‍රහ්මරාජයෝ හොයන්න පටන් ගන්නවා තවත් වසර දහසක් ඇවෑමෙන් මේ මංගල සක්වලේ
ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න ඒ මහ උතුම් පුණ්‍යවන්තයා කොහෙද ඉන්නේ කියලා. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට තමයි හම්බ වෙන්නේ දැනට තුසිත ලෝකේ වැඩ ඉන්නවා කියලා. 10000ක් සක්වලි දෙවිවරු සහ බ්‍රහ්මයෝ සියලු දෙනාම තුසිතේට රැස් වෙනවා. තුසිතේට රැස් වෙලා මහබෝසතාණන් වහන්සේ හඳුනගෙන බෝසතාණන් වහන්සේ ළඟ වැඳගෙන කියනවා. කාලෝ අයන්ති මහාවීර උප්පාද මාතු කුච්චියන් සදේවකං තාරයන්තු බුද්ධස්සු අමතං පදං. කාලෝ අයන්ති මහාවීර මහාවීරයන් වහන්සේ උප්පාද මාතු කුච්චියන් මාතෘ ගර්භයට පහළ වෙන්න කාලය උදා වෙලයි තියෙන්නේ. සදේවකං තාරයන්තු සියලු දෙවි මිනිසුන් සංසාරයෙන් එතර කරවන්න බුඤ්ජස්සු අමතං පදං. සද්ධර්ම සාගරී සියලු දෙනාම සනසවන්න අමෘත පදයේ ලෝකයට දානය කරන්න මනුලව උපදින්න කාලයයි මේක කියන. 10000ක් සක්වලක දෙවිවරු ඇවිල්ලා ආරාධනා කළා. පින්නතිනි මහබෝසතාණන් වහන්සේ ආරාධනාව බාරගන්නේ නැන්නේ. දෙවිවරු කීවට කාලය මේකයි කියලා බෝසතාණන් වහන්සේම බලනවා කාලය කෝකද කියලා. තමන් වහන්සේම බලලා කාලය තීරණය කරන තුරු තමයි දෙවියන්ගේ ආරාධනාව බාරගන්නේ. කාලයේ එළඹිලා නම් බාර ගන්න. ඊතර මහබෝසතාණන් වහන්සේ ආන් ඒ කාරණාව විමර්ශනය කරන ආකාරයේ තමයි අපි ධර්මයේ තුල සාකච්ඡා කරන්නේ. පංචමහා විලෝකණයක් කරනවා කියලා. කාලයේ, දීපයේ, දේශයේ, කුලයේ, මව කියලා කාරණා පහක් බලනවා. මොකද්ද පින්නතනි මේ කාලය කියලා බලන්නේ. බුද්ධත්වයට සුදුසු කාලය. බුද්ධත්වයට සුදුසු කාලය මොකක්ද? මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු 100ට අඩු වෙලා තියෙන්න. ලක්ෂයක් හෝ ඊට අඩු වෙන්න ඕනේ. 100ට වඩා වැඩි වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ ආයු කාලයේ අවුරුදු 100ත් 100ත් අතර තමයි මහබෝසත්වරු මේ මනුලොවට වඩින්නේ. ඒ ලෞතුරා බුදු වීම සඳහා. මිනිස්සුන්ගේ ආයුෂ තාමත් තියෙන්නේ අවුරුදු 100ට වඩා වැඩි නම් ඒ මිනිසුන්ට අනිත්‍ය කියන එක තේරෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට දුක කියන එක තේරෙන්නේ නැහැ. මොකද දීර්ඝ ආයුෂයි. ඒ කාලේ මේට වඩා ලෝකෙ ගොඩක් සැපයි. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩු නම් මිනිසුන්ට ධර්මය තේරෙන්නේ නැහැ. මිනිසුන්ගේ තණ්හාව වැඩි එදාට. එහෙනම් ආයුෂ 100ට අඩු නම් බෝසත්වරු ලෝකෙ පහළ වෙන්නේ. ලක්ෂයට වැඩි නම් ඒත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් ලක්ෂයත් 100ත් අතර තමයි කාලය. දීපය කියලා බලන්න. උපදින්න සුදුසු මොන දීපයද කියලා බලන්න. එතකොට පින්නතුනි මහත් දීප කීයක් තියෙනවද? මහත් දීප හතරක් තියෙනවා. මේ ලෝකේ මේ සක්වලේ මහත් දීප හතරක් තියෙනවා. එන් විශාලතම මහත් දීපේ තමයි ජම්බුද්දීපය. ජම්බුද්දීපයේ යොදුන් හැටියට යදුන් 10000ක් විශාලයි කියලා කියනවා. සාමාන්‍ය අපි ජම්බුද්දීපය කියලා හිතන්නේ බොහෝ වෙලාවට අපි දඹදිව කියලා කල්පනා කරන්නේ ඉන්දියාවට.
නමුත් ජම්බුද්දීපය කියන්නේ ඉන්දියාවට විතරක් නෙමෙයි පින්නතුනි. ඉන්දියාව ජම්බුද්දීපයට අයිති. නමුත් ජම්බුද්දීපය කියන්නේ ඉන්දියාව නෙමෙයි. යදුන් 10000 දිගින් පළලින් විශාල මෙසක්වලේ විශාලතම මහද්වීපය. ඒ යදුන් 10000න් යදුන් 3000 හිමාල පර්වත රාජයා ගිලගෙන ඉන්නවා. ඒ කියන්නේ යදුන් 3000කම හිමාලයේ පැතිරිලා ඉතියි. යදුන් 4000ක් මහසાગරයට ගිලිලා ඉතියි. යදුන් 3000ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේක තමයි ජම්බුද්දීපය. සෝවියට් රුසියාව, ඉස්පාඤ්ඤය, පෘතුගාලය මේ හරහා පැතිරිලා එන විශාල භූමි භාගයක්. තව විදිහකට සඳහන් කළොත් වර්තමාන හැටියට නම් ආසියා සහ යුරෝපා මහද්වීපය කියලා කියන්නේ ජම්බුද්දීපයට. ඊළඟට පින්නතුනේ අපරගෝ යානය සඳහන් කරනවා යදුන් 7000යි කියලා. උතුරු කුරු දිවයින යදුන් 1000යි. ඊළඟට තියෙන පූර්ව විදේහය ඒත් යදුන් 7000යි. ඉතින් විශාලතම මහද්වීපයේ ජම්බුද්දීපය, ජම්බුද්දීපයේ තමයි මහබෝසත්වරු පහළ වෙන්නේ. කුඩා දීපයක කවදාවත් මහබෝසත්වරු පහළ වෙන්නේ නැහැ. එහෙනම් දීපය කියලා බලන්නේ තමන් වහන්සේට පහළ වෙන්න සුදුසු භූමිය මොකක්ද කියලා. දේශය කියලා බලන්නේ ඒ දීපයේ මධ්‍ය දේශයේ දිහා. කුලය කියලා බලන්නේ මහබෝසත්වරු සඳහන් කරනවා වෙළඳ කුලයේ උපදින්නේ නැහැ කියලා. ඒ වගේම ගොවි කුලයේ උපදින්නෙත් නැහැ කියලා සඳහන් කරනවා. උපදිනවා නම් රාජ කුලයේ හෝ බ්‍රාහ්මණ කුලයේ. සමහර බුද්ධාන්තර ඇති වෙන කාලෙට රජවරු බ්‍රාහ්මණයන්ට වඳින කාලයක් තියෙනවා. ඒ කාලෙට රජවරු බ්‍රාහ්මණයන්ට වඳින කාලේ නම් බෝසතාණන් වහන්සේ උපදින්නේ බ්‍රාහ්මණ කුලයේ. තව සමහර කාල තියෙනවා බ්‍රාහ්මණයෝ රජවරුන්ට වඳින කාලය. එහෙම කාලයක පහළ වෙනවා නම් බෝසතාණන් වහන්සේ රජ කුලයේ පහළ වෙනවා. එක එක බුද්ධාන්තරවල මේ දෙක වෙනස් වෙනවා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ බ්‍රාහ්මණවරු රජුන්ට වඳිනවා. ඒ නිසා අපේ බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ රාජ කුලයේ. විශේෂයෙන් එතකොට බලලා තියෙන්නේ තමන්ගේ තාත්තගේ කුල පරම්පරාව. ඒ කුල පරම්පරාව මහා කල්ප ලක්ෂ ගණනින් පාරිශුද්ධයි. මහා සම්මත රාජවංශයේ ඉඳලා සුද්ධෝදන මහරජුගේ රාජවංශයේ ඔක්කාක රාජවංශයට එනකම් අතිශයම පවිත්‍රයි මේ රාජවංශය. මහබෝසතාණන් වහන්සේ දන්නව පින්නතුනි මහා සම්මත රාජවංශයේ කොයි කාලේ ඇති වුණාද? එදා මහා සම්මත රාජවංශයේ පළවෙනි මහා සම්මත රජු බවට පත්ුනේත් මමමයි. ඒ නිසා මගෙන් පටන් ගත්ත පරපුර අදටත් ඉතාම පිරිසිදුයි. ඒ පරපුරම තමයි මට උපදින්න සුදුසු කියලා. ඒක තමයි කුලය. ඊළඟට මව. මව කියලා බලන්නේ තමන්ගේ මෑණියන් දිහා. මහබෝසතාණන් වහන්සේට උපත ලබා දෙන්න තරම් සුදුසු වයසක අම්මා ඉන්නවද කියලා බලනවා. ඒ කියන්නේ මව වෙන්න පාරමිතා පුරලා පාරමිතා පූර්ණේ කරගත්ත මහා පුණ්‍යවන්තයෙක් ඉන්නවා. ලෞතර බුදු වෙන මහබෝසතාණන් වහන්සේගේ මෑණියන් බවට පත් වෙන්න, පියාණන් බවට පත් වෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ.
ඉතින් මේ පංච මහා විලෝකණය කරනකොට මේ අය දෙව්ලොවින් චුත වෙලා මනුලව උපදින්නේ කොයි කාලෙද කියන කාරණාවත් එකම තමයි බලන්නේ. මොකද සෑහෙන කාලයක් උපතට තියෙනකොටනේ දෙවියෝ ආරාධනා කරලා තියෙන්නේ. ඉතින් එතකොට සඳහන් කරනවා බෝසතාණන් වහන්සේගේ මව බවට පත් වෙන්න ඉන්නේ මේ මහා උත්තමාව පංචශීල ප්‍රතිපදාව මත නම් ඉන්නේ බෝසතාණන් වහන්සේ මව කුසට වඩින්නේ නැහැ කියලා. අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්නවා නම් විතරයි මාතෘ ගර්භයට වැඩම කරන්නේ. පින්නතිනේ නතර වෙලා කතා කරන්න තියෙන සුවිශේෂී තැන්. ඒ කියන්නේ මහ පිං ඇති උතුමෝ සිල් ගුණ ඇති අයගේ කුසට වඩිනවා මිසක් සිල් ගුණ නැති අය ගාවට එන්නේ නැහැ කියන කාරණාවයි මේ කියන්නේ. එහෙනම් මේ ලෝකෙද සිල් ඇති ගුණ ඇති පිං ඇති අය බිහි කරන්න කැමති නම් පවතින රටාව සීලවන්තයන් තුලින් වෙනස් කරන්න උවමනා නම් දිව්‍ය ලෝකවලින් පිං ඇති අය ඕන තරම් චුත වෙනවා. එවන් උතුම් පුණ්‍යවන්තයින් තමන්ගේ කුසින් මේ ලෝකයට දානය කරන්න කැමති අය අදත් සිල් මත පිහිටලා දරුවන් අපේක්ෂා කළ යුතුයි කියන කාරණාවයි මේ කියන්නේ. හිතන්න කොච්චර දේවල් තියෙනවද. අපි හැමෝම ඒ අදහසට ගරු කරනවා නම් අපි ජීවත් වෙන සමාජයේ මීට වඩා කොයිතරම් වෙනස් වෙනවද. නමුත් බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අරගෙන අපිට භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න බැරි වෙච්ච එකේ ප්‍රතිඵල අද රටක් ලෝකයක් හැටියට අපි හැමෝම භුක්ති විඳිනවා. ඉතින් කාලය, දීපය, දේශය, කුලය සහ මව කියන මේ කාරණා පහ විශේෂයෙන් පරීක්ෂා කරන සුදුසු කාලයේ දෙව්ලොවින් චුත වෙනවා. ඒකයි දෙවියන්ගේ ආරාධනාව බාරගත්තේ නැත්තේ. මේක උපදින්න කාලය තමයි. නමුත් දෙව්ලොවින් චුත වෙන්න සුදුසුම කාලය මොකක්ද කියලා තමන් වහන්සේ තමයි තීරණය කරන්නේ. දෙවියන් පිටත් කරලා නන්දන උයනට ඇවිල්ලා තමයි මේ කාරණා ටික බලන්නේ. පින්නතිනිය දා කෝටි ලක්ෂ 10000ක් සක්වලේ දෙවියෝ බ්‍රහ්මයෝ මහ බෝසතාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. ඒ වැඳ වැටුණ අය අතර සව් කෙලෙස් නසාපු මහ රහතන් වහන්සේලා පවා ඉන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කාලෙට මහ රහතන් වහන්සේලා කොහෙන්ද කියලා. මනුස්ස ලෝකෙ නොහිටියට සුද්ධාවාසයේ ඕන තරම් වැඩ ඉන්නවා. මහා කල්ප 16000ක් තරම් ඒ මහා බ්‍රහ්මයාට අවශ්‍ය තියෙනවා. මහා කල්ප 30000ක් තරම් ඒ මහා බ්‍රහ්ම රාජයෙකුට අවශ්‍ය තියෙනවා. ඒ තරම් ආයු වළඳන සව් කෙලෙස් නසාපු මහා බ්‍රහ්ම රාජයෝ දණින් වැටිලා තමයි ආරාධනා කරන්නේ මහා වීරයන් වහන්සේ මනුලොවට වඩින්න කාලයයි කියලා. ඉතින් පංච මහා විලෝකණය කරලා සුදුසු කාලය දැනගෙන මනුලොව පහළ වෙන්න තීරණය කරනවා. මාතෘ ගර්භයට එළමින වෙලාව මේ ලෝක ධාතුවේ නිමිති 32ක් පහළ වෙනවා. ඉතින් මේ නිමිති මොනවද කියන කාරණාව මේ වෙලාවේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වර්තමානයේ බොහෝ දෙනා සැක කරනවා. මේ කරුණ සැක කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ සැකයි කියන එකයි. භාග්‍යතුන් වහන්සේ සැකයි කියලා කියන්නේ විතිකිච්ඡාව සහිතයි කියන එකයි. විතිකිච්ඡාව සහිතයි කියලා කියන්නේ තාම තිසරණ පිහිටලා නැහැ කියන එක. තාම තිසරණ නැහැ කියලා කියන්නේ
බෞද්ධයෙක් වෙලා නැහැ කියන එක. බෞද්ධිකුණී නැහැ කියලා කියන්නේ සතර අපායෙන් මිදුනේ නැහැ කියන එකයි. පින්නතේ ධර්මයේ ඊටාම පැහැදිලිව සඳහන් කරනවා. සෝවාන් වහන්සේ කොහොමත් සතර අපායෙන් මිදලා නින්නේ. ආත්ම හතකට වඩා සෝවාන් වහන්සේ කවදාවත් නැවත උපදින්නේ නැහැ. ඒ බව අපි සඳහන් කරනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. අටවෙනි භවයක් නම් ඇත්තේම නැහැ කියලා. ඒකාන්තයෙන්ම සතර අපායෙන් මිදලා ඉන්නේ. නමුත් පෘථජන අපි කවුරුවත් සතර අපායෙන් මිදලා නැහැ. අපි සතර අපායේ උපදින්න සුදුසුකම් සහිතයි. ඒ වුණාට අමතක කරන්න එපා. භාග්‍යතුන් වහන්සේ අපිට අවස්ථාවක් දුන්නා. යම් කෙනෙකුට පුළුවන් වුණොත් හරියටම තිසරණ මත පිහිටන්න. ඒ තිසරණේ කිලුටු නැත්තම් කාගේවත්. තිසරණ සහිත පුද්ගලයා මරණයත් එක්කම සුගතිගාමී වෙනවා කියලායි දේශනා කළේ. ඒ බව කොතනද සඳහන් කරලා තියෙන්නේ? මේ ධර්මයේ නොඑක් තැන්වල සඳහන් කරලා තියෙනවා. එක මූලාශ්‍රයක් සිහිපත් කළොත් මහා සමය සූත්‍රයේ හතරවෙනි ගාථා රතනේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි පහාය මානුසං දේහං සඳහන් කරනවා. යමෙක් බුදුන් සරණ ගියා නම් යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ භවිස්සන්ති අපාය භූමි ඔවුන් යන්නේ නෑ අපායට. පහාය මානුසං දේහං යම් දවසක මනුස්ස කයින් පිටත් වෙනකොට මනුස්ස කය අත්හරිනකොට දේව කායං පරිපූර්යසන්ති මනුලවෙන් නික්මිලා වූ දෙව් කය පුරවනවා කියලා. දෙව් කය පුරවන්න සුදුසුකම් තියෙන්නේ බුදුන් සරණ ගියපු කෙනාටයි. අපි සිහිපත් කරමින් හිටියේ මහබෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩින කාලේ පහළ වෙන මේ දෙතිස් මහා නිමිති. යම් කෙනෙකුට සැකයි කියලා කියන්නේ බුද්ධ රතනයේ සැකයි කියන එකයි. මාතෘ ගර්භයට වඩින වෙලාවේ මේ මුළු මහ පොළොව තලයේම සක්කොළවල් 10,000 තන්නි කරම නෙළුම් වලින් වැහිලා යනවා. පිළිගනියද සාමාන්‍ය කෙනෙක්? තර්ක විතර්ක ඉදිරිපත් කරනවා ඕන තරම්. පෞගේ කාලේ එහෙම තර්කයක් අන්තර්ජාලය පුරාත් සැරිසැරුවා. නමුත් නිර්මල ධර්ම පරියාප්තියේ ඒ කාරණාව මනාව පැහැදිලි කරනවා. මුළු 10,000 සක්වලම නෙළුම් මලින් වෙහිලා යනවා. මේ 10,000 සක්වලේම මහ පොළොවෙන් ජල උල්පත් මතුවෙන්න පටන් ගන්නවා. පොළොව මතට මතුවෙන ජල ධාරා මහ පොළොව සෝදනවා වගේ ඒ ජලය ගලාගෙන ගංගාවල් දිගේ සාගරේ දක්වා ගමන් කරනවා. මුළු අහස් තලයේම 10,000 සක්වලේම එකම වියනක් බැඳ වගේ නෙළුම් වියනකින් වැහිලා යනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, කළු ගල් ආදී ඝන පාෂාණ බිඳගෙන දණ්ඩ පදුම කියන සුවිශේෂී නෙළුම් වර්ගයක් ඒ පාෂාණ අතරින් මතුණා කියලා. ඒ කියන්නේ පාෂාණයක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. සියල්ලම නෙළුම් වලින් වැහෙනවා. හිරු බැබලි බැබලි තියෙන වෙලාවෙම සඳත් බැබලෙන්න පටන් ගන්නවා. හිරුයි සඳුයි බැබලෙන වෙලාවේ තරුත් බැබලෙන්න පටන් ගන්නවා. මහසાગරේ රැලි නතර වෙනවා. මුළු දෙවන්ත සාගරේම පංච වර්ණ පදුමයන්ගෙන් වැහිලා යනවා.
සාගර ජලය අධිකලුණු රසයි. නමුත් මේ මොහොතේ සාගර ජලය මිහිරි කියලා සඳහන් කරමු. සියලු අපායවල වල ගිනි දැල් නිමිල යනවා. බුද්ධාන්තර ගණන් බඩගින්නේ හිටපු ඔවුන් ඇතුළු සියලුම ප්‍රේතයන්ගේ බඩගිනි වේදනා නිමිල කුස පිරෙනවා. පිපාසාවෙන් ඉන්න ප්‍රේතයන්ගේ පිපාසය සංසිඳෙනවා. ලෝකාන්තරික මහනිරේට එළිය වැටෙනවා. ලෝකාන්තරික මහනිරේට කවදාවත් එළිය වැටෙන්නේ නැහැ. හිරු එළිය, සඳ එළිය ලෝකාන්තරික නිරේට ගමන් කරන්න සමත් වෙන්නේ නැහැ. උඩට වහලයක් නැති, යටට පතුලක් නැති නිරයක් ලෝකාන්තරික නිරය කියලා කියන්නේ. සක්වලවල් තුනක් එකට එකතු වෙන තැන ඉතුරු වෙන ඉඩ ප්‍රමාණය යදුන් 8000ක් 8000ක් පමණ භූමියක් කියලා සඳහන් කරනවා. මේ භූමිය තමයි ලෝකාන්තරික මහනිරය කියලා කියන්නේ. උඩට හිස් අවකාශෙමයි, යටට පතුලක් නැහැ. මේ පොළොව තලයේ කොයි තරම් ගැඹුරුයි කියලා ධර්මයේ සඳහන් කරනවාද? මේ මහ පොළොව යදුන් 240,000ක් යටට හැරුවොත් ඒ තරම් දුර හාරන්න ඕනේ කියලා කියනවා. මහ පොළොවේ ඝනත්වයේ තියෙන. එතකොට සක්වලක් අපි නම් කියන්නේ ලෝකේ රවුම් කියලා. ලෝකයේ ගෝලයක් වගේ කියලානේ අපි ලෝක ගෝලයක් පෙන්නන්නේ. නමුත් ධර්මයේ තියෙන්නේ ලෝකය ගෝලාකාරයි තමයි. නමුත් අපි දකින ලෝක ගෝලය වගේ තනි රවුම් නැහැ කියලා. ඕවාලාකාර හැඩයෙන් යුක්තයි. එහෙම නැත්නම් බිත්තර ගෙඩියක ස්වභාවයෙන් යුක්තයි. මේ වාගේ රවුම් වස්තුන් තුනක් අපි එකට ලං කළොත් එකින් එක පෑහෙන්න ලං කරන්න පුළුවන් කමක් නැහැ. පොඩි දෙසක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ සක්වලවල් තුනක් එකට හේතු වුණහම තියෙන ඉඩ ප්‍රමාණය යදුන් 8000 තරම්. ආන්ගේ භූමිය තමයි ලෝකාන්තරික මහනිරය. මවට පියාට අපරාධ කරපු අය ලෝකාන්තරික මහනිරයෙන් දුක් විඳිනවා. මේ ලෝකාන්තරික නිරයට කවදාවත් එළිය වැටෙන්නේ නැහැ. නමුත් මහබෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩින දවසට ලෝකාන්තරික නිරය එකම ආලෝකයෙන් පිරිලෙනවා. පින්නතුනි මේ හැම දෙයක්ම ඊටාම සුළු මොහොතකට තමයි සිද්ධ වෙන්නේ. ගලන ගංගා සියල්ලම නතර වෙනවා කියලා සඳහන් කරනවා. සියලුම ගංගාවල් වල නෙළුම් පිපෙනවා. බන්ධනගත සත්වයෝ සියල්ලෝම බන්ධන වලින් මිදෙනවා. අසුයෝ හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. සියලු තූර්ය භාණ්ඩ ඉබේම වාදනය වෙන්න පටන් ගන්නවා. දිව්‍යමය තූර්ය භාණ්ඩ දෙවියෝ වාදනය කරනවා. මේ ඉතින් දෙව්ලොව තිබුණත් මනුලොව තිබුණත් මේ 10,000ක් සක්වලේ තූර්ය බහන්න ඉබේම වාදනය වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. දෙවියෝ වාදනය කරනවා නෙමෙයි, ඉබේ වාදනය වෙනවා. මේ කරුණු පහුගිය කාලේ විවේචනයට ලක් වෙලා තිබුණා. කවුරු විවේචනය කළා? ධර්ම රත්නයේ පිටුපාණ්ඩ අපිට බැහැනේ පිළිතුරු. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට පිටුපාණ්ඩ අපි සූදානම් නැති නිසා. මේවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කරුණු. මහ බෝසතාණන් වහන්සේ නමක් කියලා කියන්නේ ඔබත් මමත් මේ ලෝකේ උපදිනකොට වගේ නිකම්ම ලෝකෙට එනව නෙමෙයි. මහා කල්ප අසංඛ්‍ය 4,01,000. ඊට කලින් ඉඳලා කල්පනා කළොත් මහා කල්ප අසංඛ්‍ය 20,01,000. වාක් ප්‍රණිධාන, මනෝ ප්‍රණිධාන, වාග් ප්‍රණිධාන, කාය වාග් මනෝ කියන ත්‍රිවිධ ප්‍රණිධානයන් පූර්ණේ කරලා තමයි දසපාරමිතාවන්
ආකාර තුනකින් සම්පූර්ණ කරලා මනුෂ්‍යත්වයේ අග්‍රඵලයේ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අන්තිම ජීවිතයේ මනුලෝකයට වඩින්න බුද්ධත්වයේ වැටෙන්න ඕනේ පාරමිතා වැටෙන්න ඕනේ ඒක කොයිතරම් දුෂ්කරද කියන කාරණාව වැටෙන්න ඕනේ එදාටයි මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ විශ්ව ධාතුවට කොයිතරම් විශේෂද කියලා තේරෙන්නේ පුතජන මිනිසුන්ට වැටහුන්නේ නැති වුණාට මේ ස්වභාව ධර්මයේ පවා ඒක මනාවේ කාලෙට හඳුනා ගන්නවා ඉතින් මේ වාගේ නිමිති 32ක් පහල කරගෙනම තමයි මනුලව උපදින්නේ දස මාසයක් මාතෘ ගර්භයේ වාසය කරනවා පින්නතුනි අපේ මාතෘකාව පුචලින්ද සූත්‍රය මේ හැම කරුණක්ම මම කියන්නේ මුචලින්ද නාරජ්ජිරුව කොයිතරම් බල සම්පන්නද කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් ඒ නාරජ්ජිරුවන්ගේ බල පරාක්‍රමය විස්තර කරන්න වෙන ක්‍රමයක් නෑ අපිට. දහ මාසයක් හරියටම මාතෘ ගර්භයේ වැඩ ඉන්නවා. අපි දහ මාසයක් මව් කුසේ වැඩ ඉන්නේ නෑනේ. කොහොමත් අපි ජීවත් වෙන්නේ. අපි කොහොමත් මාස 10ට අඩුවෙන් උපදිනවා. බෝසතාණන් වහන්සේ එක දවසක්වත් වැඩි වෙන්නේ නැහැ. එක දවසක්වත් අඩු වෙන්නේ නැහැ. හරියටම මාස 10කින් මනුලෝ උපදිනවා. සඳහන් කරනවා කාන්තාවකට දරුවෙක් බිහි කරන්න තියෙන හොඳම ඉරියව්ව හිටගෙන බිහි කරන එකයි කියලා. මවට වේදනා නොදැනෙනම ඉරියව්ව හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ හිටගෙන බිහි කරන එකයි. මායා දේවින් වහන්සේ තමන්ගේ පුත්‍රාතනේ ලෝකයට දානය කරන්නේ හිටගෙනමයි. සාමාන්‍යයෙන් අපි මව් කුසෙන් බිහි වෙන්නේ ඉස්සරල හිස අවසානේ පාද. මහබෝසතාණන් වහන්සේ ධර්මාසනයකින් බහින ධර්ම කතිකෙක් වගේ මවට කිසිම වේදනාවක් දෙන්නේ නැතුව කිසිම අපවිත්‍ර දරුවෙක් ශරීරයේ තැවරෙන්නේ නැතුව කසි සලුව කොතල තිබිච්ච ඉන්ද්‍රනීල මාණික්කයක් වගේ මේ මහ පොළොව ස්පර්ශ කරන්න සඳහන් කරනවා. හැබැයි මාතෘ ගර්භයෙන් බිහි වෙනවත් එක්කම මහ පොළොව නෙමෙයි ස්පර්ශ කරන්නේ. මහබෝසතාණන් වහන්සේ පිළිගන්න ඇවිල්ලා ඉන්නවා රහතන් වහන්සේලා හතර නම. මම සඳහන් කළා රහතන් වහන්සේලා කොහෙන්ද කියලා. අපිට ප්‍රශ්නයක් නෑ ඒ වඩින් නිසුද්ධා ලෝකෙ. සුද්ධා වාසෙන්. කාන්තාව දරුවෙක් බිහි කරන තැනට රහතන් වහන්සේලා වඩින්නේ ඇයි කියලා ප්‍රශ්නයක් නැගුණොත්. මහබෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වැඩියට පස්සේ රාග සිතින් කිසිම පුරුෂයෙකුට බෝසතාණන් වහන්සේගේ මව ළඟට යන්න බැහැ. අඩුම තරමේ බෝසතාණන් වහන්සේගේ පියාණන්ටවත් රාග සිතින් බිසව ගාවට යන්න බැහැ. එහෙම වුණොත් දෙවියන් විසින් දිව්‍යමය දන්වැල් වලින් පාද බඳිනවා කියලා සඳහන් කරනවා. ඔකද අපේ සක්වලේ සතර වරන් දෙවිවරු හතර දෙනා මායා දේවින් වහන්සේගේ කුටියේ සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ කුසේ ඉන්න නිසා මේ මහ ප්‍රතාපවත් දෙව් රජවරු හතර දෙනා තමන්ගේ සේවයට ආපු බැල මෙහෙවරකම් කරන්න හතර දිනක් වගේ තමයි ඉන්නේ කියලා නිරන්තරයෙන් මායා දේවියට පේනවා ශරීර කෘත්‍ය කරන වෙලාවට ජල ස්නානය කරන වෙලාවට මේ දෙවිවරු නොපෙනී අතුරුදහන් වෙලා යනවා. අනික හැම මොහොතකම ආරක්ෂාව හදනවා 10,000ක් සක්වලේ 40,000ක් සතරවරන් දෙවිවරු එක දිගට කඩු අරගෙන ආරක්ෂාවට ඉන්නවා කියලා කියන්නේ. මහබෝසතාණන් වහන්සේට හානි කරන්න කාටවත් බෑ. කවුරුත් හානි කරයි කියලා නෙමෙයි මේ ආරක්ෂාව හදන්නේ.
ඒ ගෞරවය. එතන මායා දේවින් වහන්සේ රූපයෙන් කොයිතරම් ලස්සනද? ඒ ලස්සන පින්නතනි වර්ණනා කරන්න පුළුවන් කමක් නෑ. අපේ පිටකේ කොතනවත් මහා මායා දේවින් වහන්සේවත් යසෝදරා දේවින් වහන්සේවත් රූපයෙන් වර්ණනා කරලා නැහැ. ඒ උත්තමාවන් දෙදෙනා පිළිබඳවම කරුණු ධර්මයේ තුල පොහොසත් වෙලා තිබුණත් රූපේ වර්ණනා කරලා නැහැ. සඳහන් කරනවා ඇයි? ඒ රූප දෙක වර්ණනා කරන්න ගියොත් ඒ රූපේට අසාධාරණයක් වෙනවා කියලා. වර්ණනා කළ හැකි රූප දෙකක් නෙමෙයි. මහා මායා දේවින් වහන්සේට මේ නමම තියලා තින්නේ එකයි. හැබැවින්ම ලෝකේ පහළ වුණ මායාව. ඒකයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ. ඒ තරම්ම සුන්දර රූපයක්. තන්නේ කරම මිහිබට දෙවඟනක් වගේ. ඉතින් මෙන්න මේ වාගේ ලස්සන රූපයක් තියෙන කාන්තාවක් දරුවෙක් බිහි කරන වෙලාවේ පෘතග්ජන කෙනෙක් මෙතන හිටියොත් ඔවුන්ට රාගසිත පහළ වෙන්න පුළුවන්. මායා දේවින් වහන්සේ ගැන යමෙක් රාගසිත පහළ කළොත් ඒ කාන්තයෙන් ඔහුට නිරය උරුමයි. අන් ඒක නිසයි මෙතෙන්ට රහතන් වහන්සේලා වැඩින්. රන් දැලක් අරගෙන වැඩලා රන් දැලින් තමයි බෝසතාණන් වහන්සේ බාරගන්නේ. බෝසත් මවට දරුවා දක්වලා දහ මාසයක් තිස්සේ රැකවරණය සලසූ සතරවරන් දෙවියන්ගේ අතර පිළිගන්නවා. මංගල සම්මත දුහුල් අඳුන් දිවි සමකින් සතරවරන් දෙවිවරු මහ බෝසතාණන් වහන්සේ පිළිගන්නවා. ඊට පස්සේ තමයි මිනිස්සු අතර ලැබෙන්නේ. මිනිස්සු අතර ලැබුණට පස්සේ තමයි මහ බෝසතාණන් වහන්සේ මහ පොළොවට ශ්‍රී පාද දික් කරන්නේ. මහ පෘථුවියේ ශ්‍රී පාදයේ ලං වෙනකොට ආශ්චර්යමත් විදියට මහ පෘථුවියෙන් නෙළුම් මලක් පහළ වෙනවා. ඒ නෙළුම් මල මත මහ බෝසතාණන් වහන්සේ හිටගෙන හතර දිසාවම බලනවා. ඒ බලන වෙලාවට මේ 10000ක් සක්වලම එකම මිදුලක් වගේ තමයි පේන්නේ. පූර්ව දිහාව බලහම මහා කල්ප 16000ක් ආයු වළඳන සෞඛ්‍යලිස් නසාපු මහ රහතන් වහන්සේලා ඇතුළු දිව්‍ය බ්‍රහ්ම රාජයෝ දණින් වැටිලා වැඳගෙන කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේට වඩා උසස් කෙනෙක් තබා ඔබ වහන්සේ හා සමාන කෙනෙක්වත් මේ පූර්ව දිහාවේ නෑ කියලා. උතුරු දකුණු බටහිර දිසාවල් සිව් දිසාවම බලනකොට සිව් දිසාවෙන් ওই කතාවමයි කියන්නේ. එහෙනම් තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැහැ කියලානේ සඳහන් කළේ. ආන් ඒ නිසා අභීත සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදේ කරන්නේ මුල් පියවරේ ඉඳලා පියවර හතක් ඉස්සරහට වැඩම කරනවා. ඒ පියවර හතේදීම මේ සිරිපතුල් පිළිගන්නේ මහ පෘථුවියෙන් නෙළුම් මල් පහළ වුණා. හැබැයි සඳහන් කරනවා මල් හතක් විතරක් නෙමෙයි පහළ වුණේ, මේ විශේෂ මල් හතත් එක්ක මුළු 10000ක් සක්වලම නැවත වතාවක් නෙළුම් මලින් වෙහිලා ගියා කියලා. අවසාන මල මත හිටගෙන අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. මෙන්න මේ සිංහනාදී කරනවා. 10000ක් සක්වලට ඇහෙනවා. මමයි මේ ලෝකේට අග්‍ර, මමයි මේ ලෝකේට ජ්‍යෙෂ්ඨ, මමයි මේ ලෝකේට ශ්‍රේෂ්ඨ. මේක මගේ අන්තිම උපතයි. මේ ප්‍රකාශයේදා ඉපදුන දවසමයි කරන්නේ අට කතාවේ විස්තර කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වෙනකොට බෝසතාණන් වහන්සේ හුඟක් ලොකුද කියලා.
ඒ කාරණාව විස්තර කරනවා යම්සේ මවකගේ කුසෙන් දරුවෙක් බිහි වුණහම කොයි වගේද මහබෝසතාණන් වහන්සේත් මේ පෙව් මතින් වඩින්නේ ඒ විදිහටමයි කියලා වස්ත්‍රගත දවටගෙන වැඩියද කියලා අහලා උත්තරයක් සපයන වට කතාවේ කිසිම වතක් ඇඟී තිබුණේ නැහැ කියලා ඒ කියන්නේ මව කුසෙන් බිහි වුණ බිලිඳ දරුවෙක්ම තමයි එහෙමනම් මනුලවට වඩින්න කියලා දෙවිවරු වැඳා මනුලව ඉපදුනාට පස්සේ දෙවිවරු වැඳා ආන්ගේ තරම් ශ්‍රේෂ්ඨ පුත්‍ර රතනයක් තමයි ලෞතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මේ මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ මායා දේවින් වහන්සේ නයි කලුරිය කරන්න දෙදුනා ඒක සෑම බෝසත් මවකටම පොදු ධර්මතාවයක් කිරිමවුරු යටති මහබෝසතාණන් වහන්සේ වැඩෙනවා මායා දේවින් වහන්සේගේ සහෝදරිය තමන්ගේ දරුවා පසෙකට කරලා ඒ දරුවා කිරිමවුරුන්ට බාර දීලා බෝසතාණන් වහන්සේගේ අම්මා වෙනවා දෙවියු ප්‍රීතියෙන් ප්‍රීතිගෝසනගෙනවා දිව්‍ය ලෝකයේ එකම මංගල සිරියයි සුද්ධෝදන මහරජුගේ ගුරුවරයා කාලදේවල තාපසතුමා පින්නතුනි මනුස්ස ලෝකෙන් දවල්ට ආහාර අරගෙන මදක් විවේක ගන්න තවුතිසාවට වඩිනවා කියලා කියන්නේ කොහොම ඊරුදයක් තියෙන්නේද මනුස්ස කයෙන් දෙව්ලොව යන්නේ දෙවියන්ගේ ප්‍රීතිය දැකලා අහනවා ඇයි වෙනද නැති සතුටක් අද සඳහන් කරනවා උතුමාණෙනි සුද්ධෝදන මහරජුරුවන්ට දාව මායා දේවින් වහන්සේ ලෞතුරා බුදු වෙන මහබෝසතාණන් වහන්සේ මනුලොවට දානය කළා කියලා කොයිතරම් වේගෙන් දෙව්ලොවින් බැස්සද කියලා සඳහන් කරනවා අහසට විසි කරපු ගලක් අපේ ශක්තිය ඉවර වුණ ගමන් පහළට වැටෙනවා වගේ කාලදේවල තාපසතුමා දෙව්ලොවින් බිමට බැස්සා කියලා සුද්ධෝදන මහරජුරෝ හොයාගෙන සුද්ධෝදන මාලිගාවට ගියාම මහරජුරෝ තමන්ගේ ආචාර්යවරයා බොහොම ගෞරවපූර්වකව පිළිගන්නවා ආසනේ වඩා හිඳවනවා සුද්ධෝදන රජුරෝ දන ගහලා බඳිනවා වැඳලා අහනවා ආචාර්යතුමනි කුමක් සඳහා පැමිණෙන්නේ ඇද්ද මහරජේ නුඹට දරුවෙක් ලැබුණා ඒ ආරංචිය මට ලැබුණා මං ඒ දරුව බලන්න යාවි කියලා සුද්ධෝදන රජුරෝ බොහොමත්ම සතුටින් තමන්ගේ පුත්‍රවන තමන්ගේ ආචාර්යවරයාට දක්වන්න අරන් ඇවිල්ලා මේ සුවිශේෂී බ්‍රාහ්මණයගෙන් ආශිර්වාද ගන්න කියලා පුතා වන්දවන්න හදනවා නමුත් සිද්ධ වෙන්නේ බෝසතාණන් වහන්සේගේ පාද තලයේ කාලදේවල තාපසතුමාගේ ජටාවේ වදින එක. රජුරෝ නම් බය වෙනවා. මොකද්ද මේ වෙච්ච වරද කියලා. හැබැයි මොහොතින් කාලදේවල තාපසතුමා පින්නතනි බලනවා ඇයි එහෙම වුනේ කියලා. මේ වෙනකොටත් රජුරෝ සමාව ගනින් පුතේ කියලා මහබෝසතාණන් වහන්සේ බිම තියන් දිහිතනවා. ඒ සිතත් කාලදේවල තාපසතුමා දකිනවා. නමුත් ඒත් එක්කම අට කතාව සඳහන් කරනවා. මහරජ මාව මරා ගන්නෙපා කියලා ආසනින් නැගිට කියලා. හේතුව මොකද්ද කියලා අහලා උත්තරයක් සපයනවා. මේ අන්තිම ජීවිතේ කිසි කෙනෙකුට වඳින්නේ නැහැ. රහත් වෙච්ච බ්‍රහ්මයන්ගෙන් පවා බැඳුම් ලැබලයි මේ මහබෝසතාණන් වහන්සේ යම් හේතුවකින් බිම තිබුවා නම් ඒක වෙන්නේ නැහැ බිම තිබුවා නම් කාලදේවල තාපසතුමාගේ හිස
තල් ගහකින් ගෙඩියක් ගැලුණා වගේ එතනම බිම වැටෙනවා කියලා කියනවා. ඒක දන්න නිසා තමයි කාලදේවල තාපසතුමා කියන්නේ මහරජා මම මරා ගන්න ඉපා කියලා. කාලදේවල තාපසතුමා මහබෝසතාණන් වහන්සේට දන ගහලා වඳිනකොට සුද්ධෝදන රජු තව කොහොම බලාගෙන ඉන්නේ? සුද්ධෝදන මහරජු තමන්ගේම පුත්‍ර රත්නයට එතනම දන ගහලා වඳිනවා. අවුරුදු 29 එක කාල පරිච්ඡේදයක්. ගිහි ගෙදර දෙව්ලොවක සැප හා සමාන සැප විඳිනවා. ওই කාලේ තමයි සතර පෙර නිමිති දැකලා මේ ගිහි සැප අත්හැරලා යන්න ඕනේ කියලා තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් සතර පෙර නිමිති දකින කාලේ අද එක නිමිත්තක් දැකලා හෙට තව නිමිත්තක් දකිනව නම් නෙමෙයි කියලාම කියනවා. සාමාන්‍යයෙන් මාස 4න් 4ට වාගේ තමයි මේ නිමිති දකින්නේ. ඉතින් ඒ කියන්නේ අවුරුද්දකට ආසන්න කාලේ මේ නිමිති දකිනවා. අන්තිමට තමයි පැවිදිරුවක් දකින්නේ. එදා තමයි තීරණය කරන්නේ මේ මාලිගාවෙන් යන්න. සූදානම් වෙලා හිටියත් අභියෝග ගොඩක් තියෙනවා මාලිගාවෙන් යන්න. වෙනද තමන් සතුටු කරන්න ආපු දෙවඟනන් වගේ නළඟනන් මහබෝසතාණන් වහන්සේ සතුටු කරලා තම තමන් නිදාගන්න තැන්වලට ගියා. ඉන්නතනි එදා දෙවිය විසින් ඔවුන් සිරියහනෙම නිදි කෙරුවා. තව තව කලකිරීමේදී කෙරුවා. නාටිකාවන්ගේ විප්‍රකාර දැක්කා. කලකිරීම හොඳටම වැඩි වුණා. මේ මායාව හොඳටම හඳුනගත්තා. ඉතින් ඒ නිසායි චන්නට කතා කරලා කියන්නේ මට දැන් පිට වෙන්න ඕනේ. අශ්වයා සූදානම් කරන්න කියලා. චන්නට පණිවිඩය කියලා. එදාම ඉපදිච්ච තමන්ගේම පුතා බලන්න යනවා. නමුත් තමන්ගේ දේවිය පුංචි පුතා තුරුල් කරගෙන ඇඟ උඩින් අතක් තියලා හොඳටම නිදිසුව විඳින වෙලාව සඳහන් කරනවා යසෝදරා දේවීන් වහන්සේගේ යහන වටේට අමුණක පමණ සමම් පිච්ච මල් අතුරලයි තියෙන්නේ කියලා. සමම් පිච්ච පිපෙන්නේ හවස. අමුණක පමණ සමම් පිච්ච කියලා කියහම මේ කුටි ඇතුලේ මොන තරම් සුවඳ තියෙනවද? තමන්ගේ පුතා බලන්න අමුතුවෙන් පහන් දල්වන්න ඕනේ නෑ. යසෝදරා දේවීන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් ඒ මුළු කුටියම ආලෝකවත් වෙලායි තියෙන්නේ. පින්නතින් ජනපද කල්යාණී කොයිතරම් ලස්සනද කියලා ධර්මයේ වර්ණනා කරනවා. එතන තමයි කියන්නේ ජනපද කල්යාණීගේ කුටියේ පහන් දල්වන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ඇගේ ශරීරයෙන් එහෙම කාන්තියක් විහිදෙනවා නම් මහා මායා දේවීන් වහන්සේගේ යසෝදරා දේවීන් වහන්සේගේ ශරීරයෙන් කොහොම කාන්තියක් විහිදෙන්නේද? අමුණක පමණ සමම් පිච්ච මලින් වට කරලා තිබුණා යහන කියලා කියහම මොනතරම් සැපවත් ජීවිත ගත කිරින්නේද? නමුත් ළඟට යන්නේ නැහැ. පුතාට තියෙන සෙනෙහස සකල ලෝක සත්‍යයටම දක්වලා තමයි එතනින් පිටවෙන්නේ. චන්නත් අත්සයා සූදානම් කරන්න යනකොට පෙරටම ඇවිල්ලා ඉන්නවා කන්ත කශ්‍යප. රියන් 18ක් දිගයි කියලා සඳහන් කරන්නේ හිස ඇරෙන්නේ. තනි කරම සුදු පාටයි කියලා සඳහන් කරනවා. මහා කල්ප ලක්ෂයක් එරුම් පුරලා මහබෝසතාණන් වහන්සේ මනුලව උපදින දවසේ දෙව්ලොවෙන් චුත වෙලා මනුලවට එන්නේ තමන්ගේ පාරමිතාවයි අවසානයේ දකින්න. මේ වෙනකොට කන්තකට අවුරුදු 29ක් වයසයි.
මහබෝසතාණන් වහන්සේ පිටට නගින්න සූදානම් වෙනකොට පිටට ගොඩ වුණාම කෑ ගහපු හඬ මුළු ජම්බුද්දීපේටම ඇහෙන තරම්. නමුත් ඒ හඬට පැතිරෙන්න දෙන්නේ නැහැ. ජම්බුද්දීපේට ඇහිච්ච හඬවල් හතරක් වෙනම තියෙනවා. කන්දකගේ හඬ පැතිරෙන්න දෙන්නේ නැහැ. මුළු සුද්ධෝදන රාජ්‍යෙම ගිගුම් දෙන තරම් හඬක් මේක. කන්දක ප්‍රීතියෙන් තමයි කෑ ගහන්නේ. මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවේ මේ උතුමන් වහන්සේ මගේ පිට උඩට ගන්න. නිකන් හිතලා බලන්න. තමන්ගේ පිට උඩට මහ බෝසතාණන් වහන්සේ ගන්න මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා. තමන්ගේ පාරමිතාව මස්තක ප්‍රාප්ත වුණා. ඒ සතුටයි මේ ප්‍රකාශ කරන්නේ. නමුත් සඳහන් කරනවා කන්තකගේ හඬ මුවෙන් පිට වුණා විතරයි එතනම දෙවියෝ හඬ අල්ලගත්ත කියලා. මොකද මේ හඬ පැතිරුණා නම් සමහරලාට අද යන්න වෙන්නේ නැහැ. ප්‍රාකාරයෙන් පණිනවා කියලා තමයි හිතන්නේ. මොකද සුද්ධෝදන රජුරෝ දන්නවා දැන් සතර පෙර නිමිති දැකලා ඉන්නේ කොයි වෙලාවෙයිද දන්නේ. වාසල් පවුරු තර කරලා තියෙනවා. ඉතින් කාටවත් නවත්තන්න බෑ. දෙවියෝ වාසල් පවුර ඇරලා දෙනවා. සුදු සුදු වැලි අතුරලා පුන් කලස් තියලා තොරන් බැඳලා පහන් දල්වලා දජපතාක නංවලා මහබෝසතාණන් වහන්සේ වැඩමවගෙන යනවා. දෙවියෝ ලක්ෂ 60ක් ඉස්සර වුණා කියලා කියනවා. දෙපසින් පිටුපසින් දෙවියෝ ඒ තරම්ම පිරිවරා ගත්ත කියලා කියනවා. වෙනද තනියම එළියට බැස්සනම් මනුස්ස ලෝකේ මිනිස්සු කී දෙනේ බෝසතාණන් වහන්සේ ආරක්ෂාවට ඉඳීද? නමුත් මේ මොහොතේ සියලු දෙනාම නිදිගත් මොහොතේ තනියම හුදකලාවී කියන්නේ දෙවියෝ පෙරට කරගෙනම තමයි එක් කරගෙන යන්නේ. ඉතින් එහෙම ගිහිල් ක්‍රමානුකූලව දුෂ්කර ක්‍රියාවත් නිමා කරලා නැවත වතාවක් මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා සේනානි දේනියගේ කිරියාහාරයේ වළඳලා නිරංජන නදීන් පැන්සනහිලා ඒ කිරියාහාරයේ වළඳලා රන්තලිය ගඟට දාලා අදිෂ්ඨාන කරලා ගඟෙන් එතෙර වෙලා මහබෝධි මණ්ඩලය හොයාගෙන වඩින්න ලෑස්ති වෙනකොට නැවත දෙවියෝ පාර පෙන්නලා තියෙනවා පෙර වගේ. සුදු වෙලිය අතුරලා දිව්‍යමය මල් අතුරලා පහන් දැල්වලා තොරන් බැඳලා දජ පතාක නංවලා සාදුකාර පවත්ව පවත්ව දෙවියෝ බලාගෙන ඉන්නවා බෝධි මණ්ඩලයට වඩිනක. බෝධි මණ්ඩලයට වැඩියහම මාරයා හරියට කරදර කළා. කරදර කරන්න මාරයා කරදර වුණා මිස බෝසතාණන් වහන්සේට නම් ඇති වුණ කරදරයක් නෑ. මාර පිරිස දැකලා බය වුණෙත් නැහැ. බුද්ධ වංශ අට කතාවේ ලියලා තියෙනවා පින්නතුනි 10000ක් සක්වලින් මාරිව අරගෙන ඉන්නේ මේ සක්වලේ මාරයට මේ සක්වලේ මාර පිරිස මදි කියලා හිතෙනවා. එතකොට මහබෝසතාණන් වහන්සේට මාරයා කොච්චර බයද 10000ක් සක්වලින් මාරිව අඬ ගහගන්න. ඒකයි දස බිම්බර මාරසෙනග කියලා කියන්නේ. අභියෝග කළා. නව මහා වෙහි වරුසාගස් වේවා. අට කතා විලිනවා. මාරයාගේ පිරිසට ස්වභාව ධර්මයේ කොච්චර බය වුණාද කියනවනම් පල්ලහැට ගලන ගඟ උඩුගම් බලා ගැලුවා කියලා. මේ මොහොත මොනතරම් බිහිසුණු වෙන්නේ ඇද්ද? ඒ මොහොත ඒ තරම්ම බිහිසුණු නම් බෝසතාණන් වහන්සේ බය නොවෙන්න හේතුව මොකක්ද? පින්නතිනි ළඟ ඉන්නවා
महाकल्पासंख्य हतराई लक्ष्य कक्तिसे पुहनु करला पुहनु करला पुहनु करला मनावत्य दगरने वो आरक्षक के उदाहरण दिन कौन इन्हें त्रु महाबोजतान अनुमान से इधर अल्प मात्र हानियां करने मारे आवागी ताऊ कोटिगा न खावत पुलु हनी बिन्ने खाओ दे दाह देना मैंने खाओ रोटने में एक के निक दान पारमिताव तावा के निक सील पारमिताव तावा के निक नैष्क्रम्य पारमिताव तावा के निक प्रज्ञा पारमिताव मे पारमितावन दहाय मनाव बलगन नलाई थी एनी सामार्य के पिरिस देख कहम बोसतानन वहां से दी तेन्नी මේ තරම් මාර පිරිස මට හරියට ගිනි හුලක් ළඟ පළඟෙටියු ටිකක් විතරයි කියලා. ඉර බැහැලා යන්න කලින් මාරයා පරාජය කරලා ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගෙන බෝධි මූලයේම ප්‍රීතිය භුක්ති විඳ විඳ දවස් 7ක් වැඩ ඉඳලා ක්‍රමානුකූලව බෝධි මූලියෙන් වැඩලා බෝධින් වහන්සේ ආවට මේ සත් සතිය ගත කරන කාලේ මෙන්න මේ කාලේ 6 වෙනි සතිය තමයි නේරංජනා නදී තෙරේ විශාල මිදෙල්ල ගහක් ළඟ භාග්‍යතුන් වහන්සේ සමාධි සෝයෙන් වැඩ ඉන්නවා නිරෝධ සමාපත්තියට සමවැදිලයි වැඩ ඉන්නේ निरोध समापत्ति वेलाई सतर महादिव एक वर तेमन मे महाधारा निपात वरुषा वेद शीतल हुलंघमन आहस बलाकुलिंग बरवीन मिदेल गहलंग विशाल पोकुन पिन्न तुनी पोकुने सुशेषी नागराजी මුජලින්ද කියලා කියන්නේ මිදෙල්ල ගහට මිදෙල්ල ගහ සෙවනේ තියෙන පොකුණේ ඉන්න නාගයාට කියන්නේ මුජලින්ද නාරජු කියලා කල්පනා කරනවා ධාරානිපාත වරුසාවක පෙර නිමිති මහබෝසතාණන් වහන්සේ සමාධි සෝයෙන් වැඩ ඉන්න වෙලාව මෙන්න මේ වෙලාවේ මේ වරුසාව ඇද වැටුණු महाबोसतानन वहन्सेट आरक्षा संपत्ति कौरु हदन्ने मे महानाराजिरु तीरने करनो आरक्षा संपत्ति मम महदन्नोने कियला नमु फुलुहंकम तीयनवा सप्त रतनेन समन्वित मनावु कुटियक बागितुन वहन्सेट पूजा करन्ने නමුත් නාරජිරු කල්පනා කරනවා මම එය එසේ කළු මගේ ශරීරයෙන් මං කවද්ද වැඩ ගන්න කියලා දැන් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂයට උඩින් මනාව රන්වන් වියනක් මේ නාරජිරු අදිෂ්ඨාන කරනවා ඒ රන්වන් වියන යටින් ඉඳලා බැලුවහම ඕනම කෙනෙකුට පේන්නේ රාත්‍රිය හස දිහා බැලුවා වගේ. තරු කැට දිලිසෙනවා ඒ වියෙන්. ඒ විතරක් නෙමෙයි. ඒ වියෙන පුරාවට භාග්‍යතුන් වහන්සේ යවට හාත්පස සුවඳවත් කර කර දිව්‍යමය වූ සුවඳ මල් වැල් එල්ලෙන්න පටන් ගන්නවා. එමේ නාගරාජය අදිෂ්ඨාන කරනවා. ඒ විතරක් නෙමෙයි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන හතර කුණේ සුවඳ තෙල් පහන් හතරක් දැල්වනවා කියලා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන හතර දිසාවි සුවඳ කරඬු හතරක් විවෘත කරලායි තියෙන්නේ. ඒ වගේම මනාව සුවඳ වාහනය වෙනවා. සප්ත රතනමය ආසනයක් මවලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ ආසනයේ උඩ. මේ වෙලාවේ
භාගිතුන් වහන්සේ වටේට හත් වතාවක් තමන්ගේ දරණ වැල උතනවා. හත් වතාවක් දරණ වැල උතලා භාගිතුන් වහන්සේගේ ශීර්ෂයට මුදුනි අර වියනට යටින් ශීර්ෂයට මුදුනි මහා පෙනගුඹේ මනාව පුළුල් කරලා භාගිතුන් වහන්සේට එක වැහි බින්දුවකින්වත් හානියක් නොවෙන්න, කරදරයක් නොවෙන්න, අපහසුකකටපත් නොවෙන්න සම්පූර්ණ භාගිතුන් වහන්සේ ආරක්ෂා කරන්නේ. මා භගවන්තං සීතං. මගේ භාග්‍යතුන් වහන්සේ සීතල නොදැනේවා. මා භගවන්තං උන්හං. මගේ භාග්‍යතුන් වහන්සේ උණුසුම නොදැනේවා. ඒ වගේම මගේ භාග්‍යතුන් වහන්සේට මැසි මදුරු ආදීන්ගෙන් කිසිම කරදරයක් නොවේවා. මගේ භාග්‍යතුන් වහන්සේට සිරින් සපානි කියලා කියන්නේ කිසිම සර්පෙක් මගේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ස්පර්ශ නොවේවා. මෙහෙම අදිෂ්ඨාන කරලා තමයි මේ ආරක්ෂා සම්පත්තිය හදන්නේ. පින්නතුනි, අපූර්ව කාරණාවක් ඉස්මතු වෙනවා. මගේ භාග්‍යතුන් වහන්සේගේ සුගත ශරීරයේ කිසිම සර්පෙක් ස්පර්ශ නොවේවා. එහෙමනම් මේ වෙලාවේ මුචලින්ද නාගරජුගේ ඇත්තරම සර්පෙක්. තමන්ගේ ශරීරයේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ස්පර්ශ කරව කරවා තවත් සර්පියෝ ස්පර්ශ නොවේවා කියලා සඳහන් කළා නොවේ කියලා සඳහන් කරනවා. මේ දරණ වැල මොන තරම් ලොකුද? ලෝහ මහා ප්‍රාසාදයේ ගබඩාවක් තරම් විශාලයි කියලා කියනවා. ඒ කියන්නේ ලෝහ මහපායේ තිබුණ එක ගබඩාවක් තරම් විශාලයි කියලා තමයි සඳහන් කරන්නේ. අදිෂ්ඨාන කරන්නේ මගේ භාග්‍යතුන් වහන්සේ මගේ දරණ වැල ඇතුලේ කැමති විදිහකට වැඩ ඉන්නසේක්වා. ඒ කියන්නේ පින්නතුනි, ඉඳගෙනත් වැඩ ඉන්න, හිතගෙනත් වැඩ ඉන්න, සක්මන් කරමින්ත් වැඩ ඉන්න, සතපිලත් වැඩ ඉන්න පුළුවන්, සතර ඉරියව්වෙම වැඩ ඉන්න පුළුවන් භූමියක් භාග්‍යතුන් වහන්සේට ඉඳ තියලා තමයි දරණ වැලවල තියෙන්නේ. ඒ කාරණාවෙන් මනාව පැහැදිලි වෙනවා භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ස්පර්ශ වුණේ නැහැ කියලා. හත් දවසක් පුරාවට භාග්‍යතුන් වහන්සේට මේ ආරක්ෂාව හදලා දෙනවා. සීතල සුලං කවදාවත් මගේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ නොදැවටේවා කියලා සුලගින ආරක්ෂා කරනවා. දවස් හතක් නිමා වුණාට පස්සේ වලාකුළු පහ වෙලා යනවා. අහස මනාව පැහැදිලි වෙනවා. මුචලින්ද රජු තමන්ගේ දරණ වැල භාග්‍යතුන් වහන්සේගෙන් අයින් කරනවා. භාග්‍යතුන් වහන්සේ දවස් හතම නිරෝධ සමාපත්තියේ සමවැදෙලයි වැඩ ඉන්නේ. මේක භාග්‍යතුන් වහන්සේ ආවදීන වෙලාවයි. දරණ වැල ඉවත් කරලා කුමාර වේශයක් මවාගෙන භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳගෙන බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැනගන්නවා මොහු ලොකු පූජාවක් කරලා ඉන්නේ කියලා. මුචලින්ද සූත්‍රයේ මාතෘකා කළාට පැයකට වඩා වැඩි කාලයක් අපි කතා කළේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ, භාග්‍යතුන් වහන්සේට දෙවියන් බමුණ වන්දනා කරපු හැටි. ඒ බුදු වෙන්න කලින් පින්නතින් මේ කාරණාව දක්වන්නයි එච්චර කරුණ දක්වන්නේ. දෙව්ලොව වැඩ ඉන්න කොටත් රහතන් වහන්සේලා පවා වැඳ
මාතෘ ගර්භයට වැඩියහම මහා ප්‍රතාපවත් රජවරු ආරක්ෂාව හැදුවා. මාතෘ ගර්භයෙන් බිහි වෙනකොට රහතන් වහන්සේලා පිළිගත්තා. මහ පොළොව ස්පර්ශ කරලා සිව් දිසාව බලනකොට මහා කල්ප 16000ක් තරම් අති දීර්ඝ ආයුෂ තිබුණේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණේ භාග්‍යතුන් වහන්සේලා සියලු දෙනාම දැකපු ඉගෙන කකුසඳ කොණාගම කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පවා දැකලා වැඳලා බණ අහපු මේ තරම් ප්‍රතාපවත් බ්‍රහ්මරාජයෝ දණින් වැටිලා වැඳලා කිව්ව ස්වාමීනි ඔබ වහන්සේට වඩා උසස් අය කොහෙද කියලා මේ දෙවියෝ මහ බෝසතාණන් වහන්සේ පෙරටු කරගෙන ආරක්ෂා සම්පත්තිය හද හද ලෞතර බුද්ධ රාජ්‍ය ලබනකන් කොයිතරම් මග බලාගෙන හිටියද අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ ලක්ෂ ගණන් දෙවිවරු ආරක්ෂාව හැදුවා ලෞතර බුදු වෙන වෙලාවේ ලක්ෂ ගණන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් දෙවියෝ සාදුකාර පවත්ව පවත්ව මුළු වහස් තලයේම වහගෙන හිටියා පින්නතුනි ඉස්සෙල්ලාම ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්න මේ දෙවියන්ට කොච්චර හිතේ තියෙන්නේ නැද්ද අලුත්ම බුදුරජාණන් වහන්සේට දන් දෙන්න දෙවියන්ට කොච්චර හිතේ තියෙන්නේ නැද්ද සෞඛලස් නසල ලෞතර බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරන ගමන් පූජා කරන්න කොච්චර හිතේ තියෙන්නේ නැද්ද ඒ තරම් මහ බලවත් සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේට සනං කුමාර ගටිකාර තිස්ස කියන බ්‍රහ්ම රාජවරුන්ටවත් සුද්ධවාස වාසී බ්‍රහ්ම ලෝක වාසී කිසිම ආර්යයන් වහන්සේ නමකට අවස්ථාව නොදී භාග්‍යතුන් වහන්සේට පළවෙනි පූජාව කරන්න මේ මහා නාරජිරුව මොනතරම් බල සම්පන්න වෙන්නේද ඒ ටික කියන්නයි මේ තරම් විස්තර ගොඩක් කියන්නේ මං හිතන්නේ බල සම්පන්න බව අපිට හිතා ගන්නවත් බැහැ. ඒදා බල සම්පන්න බව අපිට තේරෙන්නේවත් නැහැ. තනියම පූජා කළේ එක දවසක් නෙමෙයි. එක දිගට දවස් 7ක්. එක දිගට දවස් 7ක් තනියම ලෞතර බුදුරජාණන් වහන්සේ වෙන් කරගෙන තියාගෙන පූජාවක් පවත්වන්න තරම් මොන තරම් අසීමාන්තික පුණ්‍ය මහිමයක් තියෙනදද පින්නතරි මේක තේරෙන්න දෙවියෝ ගැන වැටහෙන්න ඕනේ බ්‍රහ්මයෝ ගැන වැටහෙන්න ඕනේ ලෞතර භාග්‍යතුන් වහන්සේ ගැන වැටහෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරන්න මොන තරම් පින් තියෙන්න ඕනේද කියන කාරණාව වැටහෙන්න ඕනේ නාග වේශයෙන් හිටියා නාග රූපයෙන් හිටියා ඒකාන්ත වශයෙන්ම පාරමිතා පුරන මහබෝසතාණන් වහන්සේ නම වෙන්න පුළුවන් මුචලින් නාරජු. ඉතී තරම් මහ පුණ්‍යවන්ත ශක්තිය පුණ්‍යවන්ත බලය සියලු දෙවියන් බමුණු පින්නතනි මේ මේසක්වලේ දෙවියෝ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වලක දෙවියෝ අභිභවනය කරනවා. කෝටි ලක්ෂයක් සක්වලක බ්‍රහ්මයෝ අභිභවනය කරනවා. එහෙම කරලයි මේ මහ පූජාව කරන්නේ. ඒසා විශාල මහා බලපරාක්‍රමය. මයිකයි සඳහන් කළේ අපිට තේරෙන්නේ නැහැ. කෝටි ලක්ෂයක් සක්වලක දෙවියෝ බ්‍රහ්මයෝ කොහොමද ඉක්මවල ගියේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟ කුමාර වේශයක් අරගෙන වැඳගෙන බලාගෙන ඉන්න වෙලාවේ මොහු මාවිනුවෙන් මහා පූජාවක් කළා කියලා භාග්‍යතුන් වහන්සේ කොහොමත් විශේෂයෙන්ම දන්නවා.
पिटके कोतनवत मे कौद कील मीट वडा विस्तर कील नती उनाट बागितुन हस दी कौद नोदन वेन्न बेन आंगिक निशा अपे बागितुन हसे मुचलिंद नारज्जुरु अंटे मेन्न मेहिम देश नावाकर एक ताम मिनिस्सुंट बन कीलने ताम देवी अंट बन कीलने मुचलिंद नारज्जुरु मेलाय बना सुको विवेको तुट्टस सुत धम्मस पस्सतु अभ्यापज्यं सुखं लोके पान भूतेषु संयमु मे तमय भाग्यतु नहसे मुचलिंद रज्जुरु अंत देश नगरन पलविनि गाता सुको विवेको तुट्टस सुत धम्मस पस्सतु मुकद्द मे कियन्ने सुको विवेको विवेकय सपई कियला कियनवा मन विवेक सप निर्वाण संख्यात उपदि विवेक सकाई के लिए उपदि विवेक सपाई के लिए सुत धम्मस पस्सतु पिन्नतिनि सुत धम्मस पस्सतु मुखद्द मे कियन्ने पारमिता पुरागिनेन संसारी लक्ष गणं लौतुरा बुदुरजानन वहसल मुनगे हुना एक यानी मनो प्रणिधाने वाक प्रणिधाने खाय वाक मनो प्रणिधाने मे त्रिविध प्रणिधान खाली मुनगहि चलौतुरा बुदुरजानन वहसलगे प्रमाणे पान लक्ष दलुस दास विशिहात नमक मे सियलु बुदुरजानन वहसलगे बने हुआ मे सियलु बुदुरजानन वहन्सेल लंग उपस्थान कला सुत धम्मस पस्सतु ए तरंग लौतुरा बुदुरुंगें मम विसिं अहन लद धर्मय अद मा विसिं मातुलिंद किना इकने बुदुरजानन वहन्सेल एदा मट देशना कल धर्मय अद मा विसिं मनाव अवबोध कला एकै मे कियन्ने तमन वहन्से मे वेलावे मोन तरंग प्रीतियकिन इन्नवद ए प्रीतिय तमै मे प्रकाश करन्ने अभ्यापज्यं सुखं लोके पान भूतेषु संयमो संधान करनवा मे सम्मा संबुद्ध राज्य मुदुपत् करगेन अभ्यापज्यं सुखं लोके मे सपय मैत्री पूर्व भागाई एक यानी पिन्नतिनि मे उतुम सपय लबंडे मैत्री नेतु नंबे मेतनि कीन कारण उतुमाई मे लोक धातुए यम किनि बलापुरुत्वक तीरवनं सौकिलेस नसला संसार सागरिंग इतरयानी निवन दकिन्न अरमुनक तीयन पुज्जलेया एकांतेम मैत्रिय प्रगुण कले हितुई कियला कियनवा मैत्रिय करुणाव तमंगे चित्त संताने तुल ताम नैत्तं ओहु ताम निवन दकिन्न सूदानं वेच्च केनेक नेमेयि पिनतरी मे लोके चरित वशयेन कथा करनकोट राग चरित देश चरित मोह चरित विविध चरित तीयनवा मे लोके देश चरितयाट मैत्रियट एन्न अमारुयि मोकद द्वेषय उत्सन्नय ओहु लंग नमुत संधान करनवा ओहु निवन दकिन्न ओन्न मैत्रिय पुरुदु करन्नम वेनवा कियला कवद हरि मैत्रिय पूर्वांगमोम तमयि ए उतुम निर्वाण धर्मये मुदुपत् करगन्नु पान भूतेषु संयमो प्राणीन सह भूतयन केरेहि अति संयमे एक यानी सियलु सत्वयन पिलिबंदोम
කරුණාව පදනම් වෙන්න ඕනේ. කරුණාව මුල් වෙන්න ඕනේ. මෛත්‍රී කරුණාවේ ප්‍රතිපදාවට එන්න ඕනේ. එදාටයි පුළුවන්කම ලැබෙන්නේ උතුම් නිවන සාක්ෂාත් කරගන්න. නිවන් දකිත්වා කියලා කියනකොට අපිත් සාදු කියනවා. ඒ වුණාට අපි නිවන් දකින පාරිතාමනේ. තාම අපිට තරහ යනවා. තාම අපි කේන්ති ගන්නවා. තාම අපි භාග්‍යතුන් වහන්සේට විරුද්ධව වැඩ කරනවා. තාම අපි පංචශීල ප්‍රතිපදාව ගැන හිතලා නැහැ. අපි තාම සිල් රකින්නේ නැහැ. ඒ නිවන් දකිත්වා කියනකොට සාදු කියනවා. නිවන් දකින්න ඕනේ කියලා අදහසක් විතරයි තියෙන්නේ. තාම නිවන් දකින්න ලෑස්ති නැද්ද කොහෙද? එහෙනම් ඒ නිවන් දකින්න යන්න ඕන නම් තියෙන්න ඕනේ කාරණාවයි මේ කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෛත්‍රී කරාම ඇද්ද නිවන් දකින්න සිල් ඕනේ නැද්ද කියලා. පින්නතනි මෛත්‍රී කරන්න පටන් ගත්තා නම් මොකටද සිල්? ඒ කියන්නේ සිල් රකින්න එපා කියලා. ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා කියන්නේ මෛත්‍රිය තමයි. අනුන්ගේ වස්තුව හොරාගන්නේ නැහැ කියලා කියන්නේ කරුණාව හින්දා තමයි. අනුන්ගේ කාමවස්තු කෙලසන්නේ නැහැ කියලා කියන්නේ මෛත්‍රිය හින්දා තමයි. මුසාවාද කියලා අනුන් රවට්ටන්නේ නැහැ කියලා කියන්නේ මෛත්‍රිය නිසාම තමයි. සම්ප ප්‍රලාප කියන්නේ නැහැ කියලා කියන්නේ පරුස වචන කියන්නේ නැහැ කියලා කියන්නේ පිසුණු වචන කියන්නේ නැහැ කියලා කියන්නේ මෛත්‍රිය නෙමෙයිද? මෛත්‍රී භාවනා කර කර කාටද පුළුවන් කේලම් කියන්නේ? කේලම් කියලා කියන්නේ අනුන් ගැටෙන්න සලස්සනවා කියන එක. එතන මෛත්‍රියක් නෑ. එහෙනම් මෛත්‍රී කරුණාව දියුණු කරන්න කියන තැන සිල් රකින්න කියලා අමුතුවේ කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. නාරජිරුවන්ට භාග්‍යතුන් වහන්සේ දෙවෙනි ගාථා රත්නයක් දේශනා කළා. සුතා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ අසම්මානස්ස සෝ විනයෝ ඒතං වේ පරමං සුඛංති. භාග්‍යතුන් වහන්සේ මොකද්ද නාරජිරුවන්ට කියන්නේ? භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා සුඛං වේරාගතා ලෝකේ සම්මා සම්බුද්ධ ශාසනේ මුළු ශාසන ප්‍රතිපදාවම මේ ගාථා දෙකෙන් ගෙන හැර දක්වලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා සෝතාපන්න සකදාගාමි අනාගාමි බව විරාගතාවේ ඉතා උසස් සැපය. සෝවාන් බව සැපය, සකදාගාමි බව සැපය, අනාගාමි බව සැපය, ඒ විරාගී බව සැපය. රාගය තියෙන කෙනාට හිතෙන්නේ රාගය සැපයි කියලා. විරාගී උතුමන්ට තමයි තේරෙන්නේ රාගය කොච්චර දුකයිද කියලා. රාගය කියන්නේ ගිනි ජාලාවක්. රාගය කියන්නේ ගිනි හුලක්. රාගය කියන්නේ ගිනි අඟුරු වලක්. භාග්‍යතුන් වහන්සේ රාගය ගැන මේ විදිහට මහ ගැඹුරු දේශනාවක් කළා. නමුත් අපි රාගයත් එක්ක ඉන්නතුරු අපිට රාගය සැපයි. රාගයෙන් විදුන උතුමෙකුට විරාගී සුවය සැප. රාගයෙන් නොමිදුන අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි. නමුත් මේ මහා ප්‍රඥාවන්තයාට කියලා දෙනවා විරාගය හරි උසස් කියලා. කාමානං සමතික්කමෝ කාමයන් සමතික්‍රමණය කළ විශේෂයෙන් අනාගාමී මාර්ගයේ කාමයන් සමතික්‍රමණය කළා කියලා කියන්නේ. දැන් සෝවාන් වහන්සේත් කාමයන්ගෙන් දුර වෙලා, ඒ කියන්නේ වැරදි කාම සේවනයට යන්නේ නැහැ. සෝවාන් වහන්සේ සිල් කඩා ගන්නෑ කවදාවත්. හැබැයි අනාගාමී භූමියට එනකොට කාමයන් අත්හැරලමයි. ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ කාමානං සමතික්කමෝ කාමයන් සමතික්‍රමණය කරලා, අතික්‍රමණය කරලා කියන එක නෙමෙයි මේ කියන්නේ.
අතික්‍රමණය කරලා කියන අත්හැරලා සමතික්‍රමණය කියලා කියන්නේ කාමයන් විශේෂයෙන්ම අත්හැරලා කියලා. ඒක පුදුමාකාර සැපයක්. සම්පූර්ණයෙන් පංචකාමයෙන් ඉවත් වෙලා ඉන්න නිසා අනාගාමීන් වහන්සේ ලබන සුවය අනාගාමී බව නොදන්න අපිට කවදාවත් දැනෙන්නේ නැහැ. අත්හැරීමෙන් ලැබෙන සුවය අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මාගන්දී බමුණට දේශනා කළා, රාජමාලිගාවේ තිබිච්ච අසීමිත සැප දාලා ගියපු මට විවේකයෙන් උපන් ධ්‍යාන සුවය හම්බ වුණා. ප්‍රථම ධ්‍යාන සුවය කියලා කියන්නේ දිව්‍ය ලෝක සුවයට වඩා උසස් කියලා. ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උසස් නම් දෙවන ධ්‍යාන සුවය කොහොමද? එහෙමනම් අටවෙනි ධ්‍යානයට යනකොට කොහොම සුවයක් ඇද්ද? නවවෙනි වූ නිරෝධි සමාපත්තියේ කොයි වගේ සුවයක් ඇද්ද? නිරෝධ සමාපත්තිය භුක්ති විඳිනවා කියලා කියන්නේ ඒ නිවන් සුවය මිහිපිට ඉඳගෙන භුක්ති විඳිනවා කියන එකයි. මොකද නිරෝධ සමාපත්තියද සමවැදුනහම සිත් පහළ වෙන්නේ නැහැ පිළිතුරු. ඒ තරම්ම සැපයි. ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ. එහෙමනම් අනාගාමීන් වහන්සේ පංචකාමයෙන් ඉවත් වෙලා මොන සැරයන් සැපයක් ලැබුණාද? මාගන්දී බමුණගෙන් අහනවා. ඇඟ පුරාම කුෂ්ඨ තියෙන මිනිහෙක් කහල කහල බැරිම තැන කබල කරගෙන රත් කරනවා. ඉවසන්නම බැරි තැන. පස්සේ කාලේ නම් කසන ලෙඩේ සනීප වෙනවා. ගමේ ඇවිදින්න ගියාම දකින්නවා තමන්ට තිබිච්ච රෝගේ තිබිච්ච තවත් කෙනෙක් කබල කරගෙන තවනවා. මාගන්දී දුවලා ගිහිල්ලා කබල අරන් තවා ගන්න හිතෙනවද කලින් තවාපු කෙනාට කියලා? නෑ ස්වාමීනි, කොහොමවත් නෑ කිව්වා. ඇයි මාගන්දී? ඕකෙන් තවනකොට දුකයි ස්වාමීනි. එහෙනම් මාගන්දී ඇයි කලින් තැව්වේ කියලා අහනවා. කාය ප්‍රසාදේ වෙනස් වෙලායි තිබුණේ. සැපයි වගේ තමයි දැනුනේ. ලෙඩේ හොඳ වුණාට පස්සේ තමයි තේරුනේ ඒකෙන් තවනකොට කොච්චර දුකද කියලා. ඔබෙත් මගෙත් කෙලෙස් රෝගේ සනීප වෙච්ච දවසටයි අපිට තේරෙන්නේ නිකෙලෙස් භවයේ මොනතරම් සැපයක් තියෙනවද කියලා. ඒක නොවැටහෙන තාක්කල් පංචකාමයෙන් අන්ධ වෙලා විඳිනවා. සඳහන් කරනවා අසම්මානස්ස යෝ විනයෝ. මේ ප්‍රතිපදාවේ මුල මෙත්තා කරුණා තියෙනවා කියලා කියලා දෙනවා. නාරජිරුවන්ට කියනවා මේ ප්‍රතිපදාවේ මුල, ඒ කියන්නේ නිවන් දකින ප්‍රතිපදාවේ මුලම තියෙන්නේ මොකද්ද? මෛත්‍රිය සහ කරුණාව කියලා කියලා දෙනවා. මැද තියෙන අස්පිමානය, ඒ කියන්නේ මම කියන ඉතා සිව් මානයක් නැති වෙලා තියෙනවා කියලා. මේ ප්‍රතිපදාවේ මැදට එනකොට පින්නතරි මානයයි අස්මිමානය කියන දෙක. මානයට වඩා හරි සිවුම් අස්මිමානය, ඒ කියන්නේ තමන් තුළ අස්මිමානය ක්‍රියාත්මක වෙනවා කියලා මහා ප්‍රඥාවක් නැත්තම් තේරෙන්නේවත් නැහැ. අනාගාමීන් වහන්සේ අවබෝධ කරන්නේ. එනම් මේ ප්‍රතිපදාවේ මැද අස්මිමානයත් නැහැ කියලා දේශනා කරනවා. සිවුම් වූ මානය යමෙක් තුළ නැති වුණා නම් ඒ තන් වේ මනාව වූ සැපයක්. කොහොමද සඳහන් කළේ? මේ අරහත්වය කියන පරම සැපය එදාට ලැබෙනවා කියලා කියනවා. අස්මිමානය කියන සිවුම් මානයක් නැති වෙලා නම් අරහත්වය කියන පරම සුවය එදාටයි ලැබෙන්නේ. ඒ තන් වේ පරමං සුඛංදී. රහත් වෙන්න කලින් අනුරුද්ධ මහරහතන් වහන්සේට සක්වලවල් 1000ක් බලන්න පුළුවන් දවසක් ලැබුණා. තාම රහත් වෙලා නැහැ. නමුත් සක්වලවල් 1000ක් බලන්න පුළුවන්. රහත් බව ලැබෙන්නෙම නැති තැන වීරිය කරලා වීරිය කරලා වීරිය කරලා බැරි තැන සාරිපුත්තයන් වහන්සේ ළඟට යනවා. ගිහින් කියනවා ස්වාමීනි, සක්වලවල් 1000ක් බලන්න තරම්
මට නුවණක් තියෙනවා නමුත් තාම මම රහත්ුන්නේ කියලා මහා ප්‍රඥාවන්ත සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ සහෝදර භික්ෂුවට සඳහන් කරනවා මේ ශාස්ත්‍රයේ හතරවෙනි ශ්‍රාවකයාට සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා අනුරුද්ධේ නුඹට හිතෙනවා නම් සක්වලවල් දහසක් බලන්න පුළුවන් නුවණක් නුඹ ළඟ තියෙනවා කියලා නුඹ ගාව තාම මානෙ තියෙනවා කියලා කියනවා ඒක අහගෙන ගිහිල්ලා මහා පුරුෂ විතරකයන් විතරකණේ කරලා භාග්‍යතුන් වහන්සේ අවසාන විතරකේ කියලා දුන්නහම ඒ උස්රහත් වෙනවා ඒ කියන්නේ මානෙ කියන එක නැත්තරම නැති වෙන්න ඕන රහත් වෙන්න පින්නතින් මේ ගාථා රත්නයන් දෙක ඇතුළේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ උතුම් උතුම් බෝධිය මුදුන්පත් කරගත්තේ මේ අස්මිමානියත් නැති කරලයි කියන කාරණාව මනාව පැහැදිලි කරලා මේ මුළු සම්මා සම්බුද්ධ ශාසනයේ මුල ඉඳලා අග දක්වා මේ ගාථා රත්නයන් දෙකෙන් භාග්‍යතුන් වහන්සේ මුචලින්ද නාගරජුන්ට ධර්ම දේශනා කරනවා. අපි සඳහන් කළා මුචලින්ද නාරජු මොනතරම් විශේෂිත වෙන්න ඇද්ද කියලා. සම්මා සම්බුද්ධ ශාසනයේ මුල ඉඳලා අග දක්වා. ශාසන ප්‍රතිපදාවේ මුල සිට අග දක්වා. මේ ගාථා දෙකෙන් පැහැදිලි කරලා දුන්නහම ඒ මුළු ශාසන ප්‍රතිපදාවම තේරුම් ගන්න තරම් මුචලින්ද නාරජිරුවන්ට මොන තරම් ප්‍රඥාවක් තියෙනවද ඒක නිසානේ මෙහෙම කෙටියෙන් දේශනා කළේ ආන්ගේ කාරණාවෙන් තේරුම් ගන්න ඕනේ මුචලින්ද නාරජු කියලා කියන්නේ අදාපි දකින ස්වභාවයේ නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේගේ ඇඟ හිර කරගෙන උදාගත් දරණ වෙලක් නෙමෙයි තිබුණේ කියලා කොටි ලක්ෂයක් සක්වලක දෙවි බඹුන් අභිභවනය කරපු මහා පුණ්‍යවන්තයෙක් කියන කාරණාව දැනගන්න මුළු ශාසන ප්‍රතිපදාවම ගාථා දෙකකින් කෙටි කරලා දේශනා කරහම තේරුම් ගන්න පුළුවන් මහා ප්‍රඥාවන්තයෙක් කියන කාරණාව වැටහෙන්නේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහ සුවිශේෂී උත්තමයෙක් කියන කාරණාව අපි අමතක නොකරන්නේ. පින්නතුනි එහෙමනම් මේ උතුම් සූත්‍ර දේශනාව පදනම් කරගෙන අද ධර්ම දේශනාව සිදු කරමු කියන අරමුණ ඇති කරගෙන මුචලින්ද නාරජිරුවන්ට ශක්ති ප්‍රමාණෙන් ගෞරව දක්වමි. ලෞතර භාග්‍යතුන් වහන්සේට ශක්ති ප්‍රමාණෙන් පූජා පවත්වමි. මේ දිවස්න තුල භාග්‍යතුන් වහන්සේට උපහාර දක්වමින් මුචලින්ද නම් නාරජිරු මේ ශාසනයේ මොනතරම් විශේෂද කියන කාරණාව මේ ලෝකයට කියලා දෙන්න මේ ධර්ම දේශනාව සංවිධානය කරලා බොහෝ දිනාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් සංග්‍රහ කරමින් මේ ශාසනයේ විශේෂ පණිවිඩයක් ලෝක සත්‍යය වෙනුවෙන් දානේ කරමින් අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන්නේ රත්මලාන මල්ලිකාරාම පාර අංක 58 නිවසේ පදිංචි කමලා ගුණසේකර මෑණියන් ප්‍රමුඛ දූදරු මුණුබුරු මිනිබිරි පිරිස විසින් ප්‍රධාන ආරමුණ අද දින ජන්මදිනයේ සමරන කමලා ගුණසේකර මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම ඊට අමතරව නිදන ප්‍රාප්තියට පත්ව ඇති කමලා ගුණසේකර මෑණියන්ගේ මව්පිය යුවළ දොන් පීටර් ජයසිරි ගුණසේකර ස්වාමි පුරුෂයාණන්ටත් කරුණාවති ගුණසේකර මෑණියන්ටත් ගුණසේකර අලහකෝන් පෞලී ගුණසේකර සහ අලහකෝන් පෞල්වල සියලුම ඥාතීන්ට
පුණ්‍යානුමෝදනා කරන්නත් ඒ වගේම තම පෞල් පරපුරේ අන්‍ය ඥාතීන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නත් ගාමිණී කණ්ණංගර පුතණුවන්ට ආනන්ද ගුණතිලක පුතණුවන් සහ ගුණසේකර පවුලට සම්බන්ධ වූ සියලුම ඥාතීන්ට කල්යාණ මිත්‍රයන්ට පුණ්‍යානුමෝදනා කරමින් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න දේශකයන් වහන්සේගේ සියලුම ඥාතීන්ට නිවන් සම්පත් ප්‍රාර්ථනා කරන්න මෙලෙසින් ධර්මයේ ප්‍රචාරයට මඟ පෑදූ අතිපූජනීය අපවත්ති වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළුව ලොව පුරා වැඩ සිට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහ මෙහෙවරක් කළ ඒ මහ සංගරුවනට නිර්වාණ අවබෝධය වෙනුවෙන්ම මේ පින් අනුමෝදන් කිරීමත් අවීචියේ පටන් බවාග්‍රය දක්වා සත්ත්ව ලෝකයේ සියලුම සත්ත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මුචලින්ද නාගරජුන් වහන්සේටත් මේ උතුම් පුණ්‍යෝපහාරය උපහාරයක්ම වේවා. උතුම් බෝධියක් මුදුන්පත් කරගන්න පාරමිතා පුරමින් සිටිනවා නම් ඒ පාරමිතාව වහවා මුදුන්පත් වේවා. සත් ප්‍රාර්ථනා කරනවා අපගේ පියාණන්ට රන් කිරුලක් වෙමින් අපට අප දරු පරම්පරාවට මිනි පහනක්ම වෙමින් මෙලෙසින් මහා බුද්ධ පූජා මංගල්‍ය ධර්ම මංගල්‍ය පවත්වන්නට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට මහදන් පුදන්නට අපව යොමු කෙරූ අපගේ ආදරණීය කමලා ගුණසේකර මෑණියන්ට උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ මහා සද්ධර්ම දානානිසංසී ආශිර්වාදයෙන් නිදුක් බව ලැබීවා, නිරෝගී බව ලැබීවා, සුවපත් බව ලැබීවා, දිගාසිරි ලබත්වා, ධර්ම ඥානෙ පූර්ණේ කරමින් ඊතාම ඉක්මන් භවයක මේ සසරේ නිවන් සම්පත් ලබත්වා කියලා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. එවගේම අද මේ නිවසට පැමිණ සිටින සියලුම මව්වරුන්ට පියවරුන්ට ගුරු මව්වරුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. සුජීවත්ව සිටින ඔබ සියලු දෙනාගේම මව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. දේශකයන්න් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කළ සුජීවත්ව සිටින මව්පිය යුවලටත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. මෙහි පැමිණි ඔබ සැමගේම දූ දරුවන්ටත් එවගේම අප ආයතනයේ සේවක දූපුතුන්ටත් ශ්‍රද්ධානුසාරී බව ලැබේවා, ධම්මානුසාරී බව ලැබේවා. ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවන ලබන්න සම්මා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න සුජාත දූපුතුන් බවට පත් වෙන්න මේ පුණ්‍ය ආශිර්වාදයේ පාරමිතාවක් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලී කාර්ය මණ්ඩලයේ දූපුතුන් සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම සලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මහා බුද්ධ පූජා මංගල්‍ය පුරාවටම ඔබ අප සියලු දෙනාටම ඔබ අප සියලු දෙනාම ඇති කරගත්ත ඒ උතුම් ශ්‍රද්ධාවෙන් නිවන් සම්පත් ලබන්නේ
සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළුව මිහිතලේ පුරාවට වැඩවෙසෙන ශාසන ලැබි මහ සංගරුවනට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. අපගේ මාතෘ භූමිය බත බුලතින් ධන ධාන්‍ය ආදීන් යහපත් රාජ්‍යයක් යහපත් රාජ්‍යයෙන් රන් කහවනුයින් නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් හැම කල්හිම පූර්ණේ වේවා. මේ අසිරිමත් බුද්ධ පූජා මංගල්‍ය ධර්ම මංගල්‍ය නිවන් දක්නා ජාති දක්වා අපට අමතක නොවේවා. උතුම් වූ බුද්ධානුස්සතිය අසිරිමත් ධම්මානුස්සතිය අප තුල වැඩුණු සංඝානුස්සතිය මේ සංසාරයේ නිවන් සම්පත් ලැබීම පිණිසම හේතු වේවා. මාගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට හැම කල්හිම සම්මා සම්බුද්ධ රාජ්‍ය බබල වීම සඳහා ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් උදා වේවා කියලා ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. රත්මලාන මල්ලිකාරාම පාරේ අංක 58 නිවසේ පදිංචි කමලා ගුණසේකර මෑණියන් ප්‍රමුඛ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය ආකාරයෙන් සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.